හොඳයි, ගුඩ් මෝර්නින් ඔයගොල්ලෝ සියලු දෙනාටම. ඔයාලට මේ ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම කියන පාඩම යටතේ මුලින්ම කරන්න තියෙන කොටස ගැන කෙටි හැඳින්වීමක් කරලා මම බලාපොරොත්තු වෙනවා අද දවසේදී පාස් පේපර්ස් වල යම් ප්‍රශ්න ටිකක් කරන්න. අපි ගත්තොත් ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම කියන එක ගත්තාම අපිට පළවෙනියටම අපි තේරුම් ගන්න ඕන දේ තමයි ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් විසඳුමක් හොයන යනකොට ඒකේ ප්‍රධාන වශයෙන්ම ස්ටෙප්ස් තුනක් තියෙනවා. පියවර තුනක් තියෙනවා. මේ පියවර තුන මොනවාද? හරි. අපි මේ පියවර තුන ගැන බලද්දී අපි ඉස්සෙල්ලා මේ ගැටලුව විශ්ලේෂණය කරන්න ඕනේ, ඇනලයිස් කරලා බලන්න ඕනේ. ඇනලයිස් කරනකොට මේ පියවර තුන අපි හඳුනා ගන්නවා ආදානය, එහෙම නැත්නම් ඉන්පුට්, ඊට පස්සේ සකස් කිරීම process, ඊට පස්සේ ප්‍රතිදානය output. අනේ ආදී වශයෙන් ආදානය, සැකසීම, ප්‍රතිදානය කියන එක. ඉතින් සමහර වෙලාවට ඒ ගැටලුව ඇතුලේ විශ්ලේෂණය කරලා බලද්දී අපේ විසඳුම් හොයනකොට මේ පියවර තුනට එකකට ස්ටෙප්ස් ගණනාවක් තියනවා වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇරෙට ආදානය කියන එක ගත්තාම ඒකේ පියවර රැසක් තියනවා වෙන්න පුළුවන් ආදානේ. හරිද? ආදානයටත් ස්ටෙප්ස් කීපයක් තියනවා වෙන්න පුළුවන්. සැකස් කිරීමටත් ස්ටෙප්ස් කීපයක් තියනවා වෙන්න පුළුවන්. අපි සමහර විට බොහෝ දුරට ප්‍රතිදානයට නම් එකක් තියනවා වෙන්න පුළුවන්. නමුත් අවස්ථාවේ හැටියට ඒක ස්ටෙප්ස් කීපයකින් වෙනවා වෙන්න පුළුවන්. හරිද? ඒ කාරණාව අපි තේරුම් ගන්න ඕනේ මුලින්ම. දැන් අපි බැලුවොත් මෙතනදී පළවෙනි උදාහරණයක් තියෙනවා. සාමාන්‍ය ජීවිතයේ උදාහරණ අරන් කල්පනා කරලා බලන්න. ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේම තියෙන උදාහරණම තමයි මම ගන්නේ. වෙන බාහිර දේවල් වලට මම යන්නේ නැහැ. ලියුමක් තැපැල් කිරීම. හරිද? සාමාන්‍යයෙන් ලියුමක් තැපැල් කිරීම කියන එක ගත්තාම අපි කොහොමද මේ ගැටලුව විසඳගන්නේ? මේ සඳහා අපිට තියෙන මේ ගැටලුවේදී විශේෂයෙන්ම දැන් අපිට අත්‍යවශ්‍ය දේවල් ටික තියෙනවානේ. ඒවා තමයි අපි ආදාන හැටියට ගන්න, ඉන්පුට් හැටියට ගන්න. එතකොට ලියුමක් ලියන්න නම් අනිවාර්යයෙන්ම අපිට ඒ සුදුසු කොලයක්, පෑනක්, ලියුම් කවරයක්, ඊළඟට මුද්දරයක් සහ මුද්දර අලවන්න මැලියම් ඒ ටික අවශ්‍ය වෙනවා. ඒවා තමයි ආදාන හැටියට ගන්න. මේ තියෙනවානේ. හරි. A sheet of paper suitable to write the letter. And a pen, an envelope, a stamp with glue. ඊට පස්සේ කොහමද ඔක පියවර ආකාරයෙන් අපි ලියාගෙන යන්නේ? ඒ කියන්නේ ඉස්සෙල්ලාම ඔන්න දැන් සැකැස්ම කියන තැනට අපි අවිල්ල ඉන්නවා. ලියුම ලියන්න ඕනේ මුලින්ම. මුලින්ම ලිපියේ ලියනවා. ඊට පස්සේ ලියුම ලියලා ඉවර වෙලා අපි ඒක ලියුම් කවරට දානවා. ඊට පස්සේ කවරය අලවනවා. ඊට පස්සේ යන්න ඕන ලිපිනය ලියනවා. ඊට පස්සේ මුද්දරේ තලවනවා. එතකොට ඔය ටික තමයි ලියුම සකස් කරන අවස්ථාව. ඊට පස්සේ ප්‍රතිදානය මොකක්ද අන්තිමට? තැපැල් කරන්න පුළුවන් ලියුමක්. එච්චරනේ කතාව. හරි. එතකොට ප්‍රධාන වශයෙන්ම අපේ ගැටලුව ස්ටෙප්ස් තුනකට බෙදුවා. ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය, ඉන්පුට්, ප්‍රොසෙස්, අවුට්පුට් කියලා කොටස් තුනකට බෙදුවාට පස්සේ ඊළඟට මොකක්ද ඕන වෙන්නේ? ඒ පියවර ඇතුලේ, ඒ ස්ටෙප්ස් ඇතුලේ ඒ નિયમિત පියවරන් තුන, පියවරවන් මොනවාද කියන එක අපි වෙන් කරා. ඒක තමයි එතන සිද්ධ වුනේ. හරි. සමහර වෙලාවට ඒ පියවරවන් මාරු වෙලා අපිට ලියන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. එතකොට මේ එක සරල ගැටලුවක් මම මේ ඔයාලට පැහැදිලි කරේ. දැන් එතකොට ඊළඟ එක බලද්දි ගැටලුව තේ කෝප්පය පිළියෙල කරන එක. එතකොට ඒකට අවශ්‍ය කරන දේවල් මොනවද? ඉන්පුට් හැටියට අපි මේ ගැටලුව විසඳ ගන්න ගන්නේ මොනවද? අපිට අවශ්‍යයි තේ කොළ, සීනි, උණු වතුර. නේද? එතකොට ඒකේ ස්ටෙප්ස් කොහොමද තියෙන්නේ? හා ස්ටෙප්ස් කොහොමද තියෙන්නේ? එතකොට ඉස්සෙල්ලාම තේ කොළ පෙරණයට දානවා. ඊට පස්සේ ඒකෙන් පෙරණය ඇතුලේ උණු වතුර කෝප්පෙට දානවා. ඊට පස්සේ සීනි ටිකක් දානවා. හා
සීනි දිය කරනවා තේ ටිකක් අරගෙන තේ ටිකක් අරගෙන රහ පරීක්ෂා කරලා බලනවා. එහෙම නැත්නම් ආපහු 3 4 5 ස්ටෙප්ස් ටික කරගන්නවා. කොහොම හරි ක්‍රියාවලිය තේ එකක් හදා ගැනීම. අවසානයේදී ප්‍රතිදානය වෙන්නේ තේ කෝප්පයක්. පිළියෙල කරගත්ත තේ කෝප්පයක්. එහෙම නේද? දැන් ටිකක් අපි එතනින් සාමාන්‍ය ජීවිතයේ උදාහරණ වලින් ඊළඟට අපි එනවා තවත් ටිකක් අපේ පාඩමකට අදාළ වෙන මට්ටමකට දැන් එනවා ක්‍රමානුකූලව. පොත් පාර්සලයක ඇති 40 සහ 80 පොත් පිළිවෙලින් සඳුනි සහ අනුපම යන සහෝදරයන් අතර දෙදෙනා අතර බෙදීම. එතකොට මොකද්ද වෙන්නේ? දැන් අපි ගාව තියෙන මොනවද? පොත් පාර්සලයක් තියෙනවා අපි ගාව. මේ පොත් පාර්සලය තමයි අපේ ඉන්පුට් එක වෙන්නේ. පොත් පාර්සලය ඉන්පුට් එක නම් පොත් පාර්සලය දැන් පාසලක් ඉදිරියට දිනනවා නම් අනිවාර්යෙන් පොත් බෙදා ගන්න කලින් මේක ලෙහන්න එපේ. එහෙමනම් පොත් පාසලේ විවුර්ත කර ගැනීම තමයි අපේ ක්‍රියාවලියේ පළවෙනි ස්ටෙප් එක උනේ. එකක් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? පිටු 40 පොතක් නම් සඳුනිට දෙනවා. 80 පොතක් නම් අනුපමට දෙනවා. ඊට පස්සේ පාසලේ තියෙන පොත් අවසන් වෙනකන් පියවර අංක 2 වෙත යනවා. ඉතින් ඔය ආකාරයට අපි සාමාන්‍ය මේ වැඩ ටික කරගෙන යනවා. එතකොට දැන් මේ ගැටලුව 2 සහ 3 කියන මේ දෙක දිහා බැලුවාම ඔයාලට පේනවා ඇති සමහර පියවරයන් යම්කිසි දෙයක් සිද්ධ වෙනකන් නැවත නැවත සිද්ධ වෙනවා. නේද? දැන් මෙතන රසය අපිට ප්‍රමාණවත් වෙනකන් සීනි දාලා සීනි දිය කරගන්නවා. මෙතන පොත් ටික අවසන් වෙනතුරු පිටු 40 පොත සඳුනිට දෙනවා, පිටු 80 පොතක් අනුපමට දෙනවා. ඔය විදිහට යම්කිසි කොන්දේසියක් සත්‍ය වෙනතුරුත් යම් යම් ක්‍රියාවලීන් ටිකක් සිද්ධ වෙනවා. එතකොට ඒක ගැනත් අපි පොඩ්ඩක් කතා කරනවා ඉස්සරහට. දැන් මෙතනදී අපි දැන් චුට්ටක් බලමු ඔන්න අපේ මේ සාමාන්‍ය පෙළ විභාගයේ අපිට ගණිත කර්ම පැත්තේ බරව තමයි ගොඩාක් වෙලාවට මේ ප්‍රශ්න එන්නේ. ඔන්න දැන් අපි බලමු සරලම උදාහරණයක්. සංඛ්‍යා දෙකක එකතුව සෙවීම කිව්වහම මොකද්ද තියෙන්නේ? සංඛ්‍යා දෙකක එකතුව හොයන්න කියලා කිව්වහම මුලදිම අපි බලන්න ඕන දේ තමයි අපිට තියෙන ඉන්පුට් දෙක මොකද්ද? සංඛ්‍යා දෙකක් තියෙනවා. ක්‍රියාවලිය ওই දෙක එකහු කරන එක. ප්‍රතිදානය එකතුව. හරි. ඊළඟ පස්වෙනි ගැටලුව බලන්න වර්ගඵලය හොයන එක. වර්ගඵලය හොයනකොට මොකද වෙන්නේ? වර්ගඵලය හොයනවා නම් ඍජු කෝණාශ්‍රයක දිගයි පළලයි ගුණ කරනවා. එතකොට අපිට තියෙන ඉන්පුට් කරන්න තියෙන මොනවද? දිගයි පළලයි. දිගයි පළලයි ඉන්පුට් කරන්න තියෙන්නේ ආදානය හැටියට දුන්නාම මොකද්ද ඒකේ තියෙන ක්‍රියාවලිය? ගණිත කර්මයක් කරන්න තියෙන්නේ. දිග වැඩි කරනවා පළලෙන්. එතකොට ප්‍රතිදානය වෙන්නේ මොකද්ද? ඒරියා එක. එහෙම නැත්නම් වර්ගඵලය. පැහැදිලි නේද? සංඛ්‍යා දෙකෙන් විශාල සංඛ්‍යාව හොයන්න කියලා කිව්වොත් එතකොට මොකද වෙන්නේ? විශාලම සංඛ්‍යාව හොයන්න කිව්වොත් අපි ගාව තියෙන අමුද්‍රව්‍ය තමයි සංඛ්‍යා දෙක කියන එක. එහෙමනම් මේ ප්‍රශ්නේදී අපි ගාව තියෙන අමුද්‍රව්‍ය තමයි ඉන්පුට් හැටියට අපි ගන්න ඕනේ. එහෙමනම් සංඛ්‍යා දෙක තමයි ආදානය වෙන්නේ. සංඛ්‍යා දෙක සංසන්දනය කිරීමෙන් විශාල සංඛ්‍යාව මොකද්ද කියලා හොයාගන්න එක තමයි මේකේ ක්‍රියාවලියට අයිති වෙන්නේ. හරිද? ප්‍රතිදානයට එන්නේ ලොකුම සංඛ්‍යාව. හරිද? එතකොට හත්වෙනි එක මොකද්ද? සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියලා හොයා ගැනීම. එතකොට මොකද වෙන්නේ? යම්කිසි සංඛ්‍යාවක් අපිට තියෙන්නේ. එහෙනම් එයා තමයි අපේ තියෙන අමුද්‍රව්‍ය, එයා තමයි ඉන්පුට් එක හැටියට ගන්නෙ. එතකොට මේ සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද කියලා හොයන්න නම් අපි මොකද කරන්නේ? අපි දෙකෙන් බෙදන්න ඕනේ. දෙකෙන් බෙදුවට පස්සේ අපිට මොකද ඕන වෙන්නේ? ශේෂය බිංදුවයි නම් ඒක ඉරට්ටේ කියලා අපි දැනගන්නවා. එකක් එනවා නම් ඔත්තේද කියලා දැනගන්නවා.
එහෙමනම් සංඛ්‍යාව ඔත්තේ හරි ඉරට්ටේ හැ කියලා හරි අපි හොයා ගන්නව එතනින්. ඒක තමයි ප්‍රතිදානිය වෙන්නේ. හරිද? එතකොට දැන් මෙතෙක් වෙලා ඔයාලා මේ ඉගෙනගත්ත ගැටලු දිහා බලද්දී අපි කොහොමද මේ සෑම දෙයක්ම ඇනලයිස් කරන්නේ? අපි ගාව තියෙන්නේ මොනවද කියලා අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ. හරිද? දැන් තේ කෝපයක් හදන්න ගියත් තේකකට හදා ඒ තේ කෝපය හදාගන්න යම්කිසි අමුද්‍රව්‍යයකයි. තේ කෝපයක් ඕනේ, තේ කොළ ඕනේ, සීනි ඕනේ, හැන්දක් ඕනේ, උණු වතුර ඕනේ නේද? යාන්නේ වගේ මේ අපිට ගැටලුවක් දුන්නාම අපි ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕන තැන තමයි අපිට තියෙන්නේ මොනවද කියන එක. අපි ළඟ දැන් තියෙන්නේ මොනවද? ඒ තියෙන දේවල්ම යම්කිසි ක්‍රියාවලියකට ලක් කරලා තමයි අපි උත්තරයක් හොයාගන්නේ. ඒක තමයි ප්‍රතිදානය වෙන්නේ. ඔන්න ඕක මේ වෙලාවේ තේරුම් ගන්න ඉස්සෙල්ලාම. හරි? දැන් ඔය ආකාරයට අපිට යම්කිසි උත්තරයක් හොයාගන්න පුළුවන් ආකාරයේ ක්‍රම තුනක් තියෙනවා. ගැටලු වලට විසඳුම් හොයන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි දැන් ඔයාලා මෙතෙක් වෙලා ඉගෙන ගත්ත දේවල් ඇවිල්ලා සාමාන්‍යයෙන් පිළිවෙලකට ගලාගෙන යාමක් සිද්ධ වෙනවා. ඒ පිළිවෙලකට ගලාගෙන යාම අපි හඳුන්වනවා සීක්වෙන්ස් කියලා. එහෙම නැත්නම් අනුක්‍රමය කියලා අපි සිංහලෙන් හඳුන්වනවා. ස්ටෙප් බයි ස්ටෙප් පිළිවෙලකට සිද්ධ වෙනවා. හරිද? තවත් එකක් තියෙනවා මේ හත්වෙනි ගැටලුවේදී ඔයාලා මේ දැක්කපු දෙයක් මොකද්ද? විකල්ප විසඳුම් කියලා. ඒ කියන්නේ සිලෙක්ෂන්, වරණය, තේරීමක් කියනවා. සිලෙක්ෂන් එක කියන්නේ මොකද්ද? අපිට මෙතනින් එහාට යම් කිසි තැනකට ආවට පස්සේ සංදිස්ථානයක් එනවා. ඒ සංදිස්ථානයට ආවට පස්සේ අපිට හොයාගන්න බෑ මොකද්ද මෙතනින් එහාට කරන්න තියෙන්නේ කියලා. යන්න පුළුවන් එකපාරයි. අපිට තියෙන தත්වේ හැටියට ඒ නිවැරදි පාර හොයාගෙන එතනින් යන්න වෙනවා. අපි ඒක හඳුන්වනවා වරණය, එහෙම නැත්නම් සිලෙක්ෂන් එකක් කියලා. හරිද? දැන් මේ හත්වෙනි ගැටලුවෙත් එහෙමයි. දෙකෙන් බෙදලා උත්තරේ ආවට පස්සේ ඉතිරිය බැලුවාම බිඳුවද කියලා අපි බලනවා. බිඳුව නම් අපිට යන්න තියෙන්නේ ඉරට්ටේ කියන පැත්තට. ශේෂය එකයි නම් ඔත්තේ කියන පැත්තටයි අපිට යන්න සිද්ධ වෙන්නේ. එහෙම නේද? ඒ වගේ අවස්ථාවක් අපි හඳුනා ගන්නවා වර්ණය කියන ආකාරයට තමයි ඒ ගැටලුව විසඳෙන්නේ සිලෙක්ෂන් එකක් විදියට. එතකොට තව එකක් තමයි පුනර්කරණය, අයිටරේෂන් කියන එක. මං අර ඔයාලට කිව්වා මෙතනදී මේ පොත් පාසලේ ගැටලුව කියද්දිත් මේ තේක හදාගනිද්දිත් මං ඔයාලට කිව්වා මොකද්ද? යම්කිසි කොන්දේසියක් සත්‍ය වෙන තුරු, සමහර වෙලාවට ඒක අසත්‍ය වෙන තුරු හරි ඒ එකම ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වීම. එහෙමනම් මොකද්ද කරන්නේ? යම්කිසි කොන්දේසියක් සත්‍ය වෙන තුරු හෝ අසත්‍ය වෙන තුරු ඒ ක්‍රියාවලිය සිද්ධ කිරීම අපි හඳුන්වනවා මොකක් හැටියටද? පුනර්කරණය හැටියට. එකම දේ නැවත නැවත සිද්ධ වීම පුනර්කරණය. එහෙම නැත්නම් අයිටරේෂන් කියලත් අපි හඳුන්වනවා, රිපිටිෂන් කියලත් අපි ඒකට කියනවා. එහෙමනම් අපි මේ හැම දෙයක්ම ආපහු මතක් කරගමු. ගැටලුවක් විසඳන්න නම් අපිට අවශ්‍ය වෙනවා ස්ටෙප්ස් තුනක් ෆලෝ කරන්න තියෙනවා. ආදානය, සැකසීම, ප්‍රතිදානය කියලා. ඊට පස්සේ ඒ සෑම අවධි තුනටම ස්ටෙප්ස් එකක් හෝ කිහිපයක් තියෙනවා වෙන්නත් පුළුවන්. එහෙම වුණාම මොකක්ද ඊළඟට කරන්න පුළුවන්කම තියෙන්නේ? ඒ එකින් එක ස්ටෙප්ස් ක්‍රියාත්මක වෙන ආකාරය, සැකස් කිරීම, සැකසීම සිද්ධ වෙන ආකාරය අනුව මේ ගැටලු විසඳන්න පුළුවන් ආකාර තුනකට බෙදෙනවා. අනුක්‍රමය, සීක්වෙන්ස්, වර්ණය, පුනර්කරණය, අයිටරේෂන්, එහෙම නැත්නම් රිපිටිෂන් කියලත් අපි ඒක හඳුන්වනවා. පැහැදිලිද? එතකොට දැන් මෙතෙක් වෙලා මම ඔයාලට පැහැදිලි කළේ අනුක්‍රමයට අයිති උදාහරණ මෙන්න විකල්පලක්ෂණ කියන තැනට දැන් අපි එනවා. දැන් මෙතනදී අපිට තියෙන එක උදාහරණයක් දීලා ඔබ පාසලට පැමිණෙන්නේ පාසල් බසයකින් යයි සිතන්න. පාසලට පැමිණෙමින් සිටින අතරේදී බස් රථයේ දෝෂයක් නිසා අතරමඟ නතර වුණි නම් පාසල වෙත පැමිණීමට වෙනත් ක්‍රම ගැන ඔබ හිතනවා නේද? මෙසේ සිතන්නේ පාසල වෙත යාමට හැකි වෙනත් විකල්ප විසඳුම්ය. මොනවද කරන්න පුළුවන්? එක්කෝ වෙන බස් එකකින් එනවා වෙන්න පුළුවන්. හරිද? වෙනත් ඒ කියන්නේ එහෙම නැත්නම් පයින් එන්නත් පුළුවන්. ෂෝට් කට් එකක් තියනවා නම් එන්නත් පුළුවන්. ගෙදරට ගිහලා ඕනනම් එහෙම එන්නත් පුළුවන්.
විශ්වාසවන්ත කෙනෙක්ගේ උදව්ව ඇතුව ඕනනම් ඒගොල්ලොන්ගේ වාහනයකින් එන්නත් හැකියාව තියෙනවා. දැන් අනිවාර්යයෙන්ම එදාට ඉස්කෝලේ යන්න ඕන නම් මේ හැම දෙයකටම ඔයා එනවා. එතකොට මේ හැම දෙයක්ම දිහා බලද්දී ඔයාට විසඳුම් ගණනාවක් තියෙනවා නම් ඒක හඳුන්වන්නේ විසඳුම් අවකාශය, solution space කියලා එයා හඳුන්වන්නේ. එතකොට අපි මෙතනදී හොයාගන්න ඕනේ අපිට යන්න පුළුවන් කෙටිම ක්‍රමය මොකක්ද කියන එකයි. හරිද? ලේසියෙන්ම කරන්න පුළුවන් ස්ටෙප් එක තමයි යන්නේ. ඕනම සාමාන්‍ය ජීවිතයේ ඕනෑම ගැටලුවක් දිහා බලද්දී අපි පුරුදු වෙන්න ඕනේ හැමදෙස්සෙම ලේසියෙන්ම කරන්න පුළුවන් දේ. සමහර වෙලාවට ඒ ගැටලුවේ ස්වභාවය අනුව ලේසියෙන්ම කරන්න පුළුවන් දේකට යන්න ගිහිල්ලත් අපිට ඒකෙන් හරි ප්‍රතිදානයක් එන්නේ නැත්තම් අපි දැනගන්න ඕනේ ඊළඟට තියෙන ලේසිම ක්‍රමවේදයට යන්න. ඒක තමයි සිද්ධ වෙන්නේ. හරි? හරි. එහෙමනම් අර ඍජු කෝණාසයේ පරිමි මේ දිග පළල ගැන අපි කතා කරා. දැන් අපි එතනදී වර්ගඵලය හොයාගත්තා. වර්ගඵලය හොයන්න නම් අපිට ගැටලුවක් නැහැ කොහොම කළත් මේ දිගයි පළලයි ගුණ කිරීම විතරයි අපිට තියෙන්නේ. මේකෙන් මොකද්ද දැන් අපි කතා කරන්න යන්නේ? පරිමිතිය හොයන එක. ඍජු කෝණාසයේ පරිමිතිය හොයන එක. ඒක දන්නවා ඔයගොල්ලෝ ඍජු කෝණාසයේ පරිමිතිය හොයන්න නම් දිගයි පළලයි හරිද? හතර වටේම එකතු කරගන්න එකනේ කරන්නේ. ඕක කරන්න පුළුවන් ක්‍රම තුනක් මෙතන තියෙනවා. පළවෙනි එක තමයි දිග එකතු කිරීම පළල එකතු කිරීම දිග එකතු කිරීම පළල. දෙවෙනි එක තමයි දිග දිගත් දෙකෙන් වැඩි කරනවා පළලත් දෙකෙන් වැඩි කරනවා දෙකම එකතු කරනවා. හා තුන්වෙනි විසඳුම තමයි දිග එකතු කිරීම පළල වැඩි කරනවා දෙකෙන්. ඉතින් මේකේ ලේසිම විදිය මොකද්ද? පළවෙනි එකේ බැලුවොත් ඔයාලට පේනවා ස්ටෙප්ස් එකේ තියෙනවා 1යි 2යි 3යි 4ක් තියෙනවා. හරිද? ස්ටෙප්ස් 4කින් වැඩේ කෙරෙන්නේ. දෙවෙනි විසඳුම් බැලුවොත් දිග දෙකෙන් වැඩි කරනවා 1යි, පළල දෙකෙන් වැඩි කළා 1යි, ඒන උත්තර දෙක එකතු කරනවා 3යි. ස්ටෙප්ස් 3ක් තියෙනවා. තුන්වෙනි විසඳුමේ දිග එකතු කිරීම පළල 1 පියවරයි දෙකෙන් ගුණ කළා පියවර දෙකයි. එතකොට ස්ටෙප්ස් දෙකෙන් ඒ වැඩේ කරන්න පුළුවන්. එහෙනම් තර්ඩ් ඔප්ෂන් එක වඩා හොඳයි කියන එක දැන් ඔයාලට තේරෙනවා නේද? ඒක තමයි එතන සිද්ධ වෙන්නේ. හරි? එහෙමනම් මේ තර්ඩ් ඔප්ෂන් එකට යන එක වඩා සුදුසුයි කියන එක තමයි එතනින් කියන්නේ. මේක බලන්න ලකුණු දිහා බලන්න. කවුරු හරි ළමෙක් ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තාට පස්සේ ඒ දරුවාගේ ලකුණු සංඛ්‍යාව 35ට වඩා අඩු නම් අසමත්, සමත් නම් 35ට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙමනම් මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? ලකුණු සංඛ්‍යාව හරිද 35ත් එක්ක සංසන්දනය කිරීමක් අපිට කරන්න වෙනවා. මෙතනදී මොකද්ද කරන්න තියෙන්නේ? මෙතනදී නම් දරුවනේ ලේසිම විසඳුමක්. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා උදාහරණේ වගේ පහසු විසඳුමක් ගැන අපි කතා කරන්නේ නැහැ. ඔප්ෂන්ස් දෙකයි තියෙන්නේ. හරිද වැරදිද කියන එක විතරයි මෙතන චෙක් වෙන්නේ. එහෙමනම් මොකද්ද වෙන්නේ? 35ට වඩා අඩුයි නම් ප්‍රතිඵලය අසමත්, 35ට වඩා වැඩි නම් ප්‍රතිඵලය සමත් කියලා එනවා. මෙතනදී මේ සමද්ද අසමද්ද කියන එක එන ඕඩර් එක අනුව අපිට චේන්ජ් කරන්න පුළුවන්. මෙතන මේ වලට පේන ඇති 35ට අඩුද වැඩිද කියන එක අපිට කොන්දේසි අනුව වෙනස් කරන්න පුළුවන්. දැන් ඕන්න ඒ කියන්නේ මේ පළවෙනි සිඳුම තමයි 35ට අඩු නම් ඒ කියන්නේ ඒ කොන්දේසි සත්‍ය නම් ප්‍රතිඵලය අසමත් කියලා මුලින්ම එනවා. ඔයාට ඕන නම් ඒක අනිත් පැත්තට ලියන්න පුළුවන්. විසඳුම දෙකේ තියෙන එහෙමයි 35ට හෝ ඊට වඩා වැඩි නම් 35ට හෝ ඊට වඩා වැඩි නම් අන්න ආපහු එනවා උත්තරේ අනිත් පැත්තට. එතකොට ප්‍රතිඵලය සමත් කියලා තමයි මුලින්ම දෙන්න ඕනේ. 35ට හෝ ඊට වඩා වැඩි නැත්නම් තමයි අසමත් කියලා එන්න ඕනේ. එතකොට ඔයා ලියන කොන්දේසි අනුව මේ solutions දෙක දෙපැත්තට මාරු වෙනවා. හරිද? output එක එන්නේ මොකද්ද? සමත් හෝ අසමත් කියන එකයි එතන එන්නේ. මෙතන තියෙනවා තව එකක්. සංඛ්‍යා දෙකකින් විශාල සංඛ්‍යාව සෙවීම කියන එක. දැන් අපි ඒක කලින් කතා කළා. හැබැයි දැන් අපිට ඕන වෙන්නේ මොකද්ද? ඒ උදාහරණයම ටිකක් අර විස්තරාත්මකව අපි යන එක. සංඛ්‍යා දෙකක් දුන්නයි කියමුකෝ. සංඛ්‍යා දෙකක් කොහොමද එපැයි සංසන්දනය කරන්න? සංඛ්‍යා දෙක දිහා බැලද්දී අපිට තියෙනවා ඒක ගත්තොත් n1 සහ n2 කියලා. n1ට වඩා n2 විශාලයි නම් ලොකුම සංඛ්‍යාව n1. ඒක ඇත්ත.
N2ට වඩා N1 විශාලයි නම් හරිද? Sorry N1ට වඩා N2 විශාලයි නම් ඒක N2. එහෙමනම් අපිට ඒ විදිහට සංසන්දනය කරලා ගන්නත් හැකියාව තියෙනවා. දෙවෙනි ක්‍රමය තමයි N1 ගෙන් N2 කොහොමද අඩු කරනවා. ඒක ඊතර විශාලද අඩුද කියන්නේ මේ බලන්නේ කොහොම හරි N1 to N1 වලින් N2 අඩු කරනවා. N1 6යි නම් N2 3යි නම් 6න් 3ක් අඩු කළා 3යි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අර ලැබෙන උත්තරේ තියෙනවනේ N1 අඩු කිරීම N2 කියන එක විශාලයි නම් බිංදුවට වඩා ධන සංඛ්‍යාවක් නම් N1 විශාලයි කියලා අපි ස්ථිරවම දන්නවා. ඒ ලැබෙන උත්තරේ බිංදුව නම් බිංදුවට වඩා අඩුයි නම් හරිද? N2 විශාල සංඛ්‍යා බවට පත් වෙනවා. ඔයාලා තේරෙනව නේද ඒක? අපි ගත්තොත් N1 3යි N2 6යි කියලා 3ෙන් 6ක් අඩු කළාම ඍණ 3යි. එතකොට ලැබෙන උත්තරය බිංදුවට වඩා කුඩායි. ඒ කියන්නේ N2 දෙවෙනි සංඛ්‍යාව විශාලයි කියන එක. අපිට එහෙමත් ඒ දෙක සංසන්දනය කරලා ගන්න පුළුවන්. අපි ගොඩාක් හුරු පුරුදු වෙලා තියෙනවා පළවෙනි විසඳුමට යන්න. අපිට ඕන දෙවෙනි විසඳුමකුත් එහෙම තියෙනවා කියන එකත් දැනගන්න. හරිද? එතකොට දැන් අපේ සාමාන්‍ය පෙළ විභාගයේදී අපිට එන කතන්දරය මේකයි. මේ සඳහා අපිට තියෙන පියවර ගොඩනංවා ගැනීමේ කාර්යභාරයක් තියෙනවා. මේක කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පොදුවේ ඉස්සෙල්ල මේ ගැටලුවක් විසඳීමට තියෙන පියවර දක්වන ක්‍රමය අපි ඇල්ගොරිතමයක් හැටියට හඳුන්වනවා. අපි ඒක හඳුන්වනවා ඇල්ගොරිතමයක් කියලා. හරිනේ? එතකොට ඇල්ගොරිතම් එකක් ලියද්දී දැන් ලියුම තැපැල් කිරීම කියන එක බලන්න මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් මෙහෙම ලියන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් ඒ ස්ටෙප්ස් ටික මාරු කරලා ලියන්නත් පුළුවන්. එතකොට දැන් තරාදියකින් සීනි ග්‍රෑම් 500ක් කිරා ගැනීම කියන එක ගත්තාම එතන මොකද්ද තියෙන්නේ? හරිද? අපිට පුළුවන් සීනි කවරයකට දාලා මේ තියෙන විදිහට තරාදියේ තියලා පාඨාංකය කියවලා 500ට අඩුයි නම් පාඨාංකය ග්‍රෑම් 500ට සමාන වෙනකන් සීනි දානවා. 500ට වැඩි නම් හරි 500ට සමාන වෙනකන් කවරෙන් සීනි අයින් කරනවා. 500 වුණාම කවරය තරාදියෙන් ඉවතට ගන්නවා. එහෙම හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේක දිහා බැලුවොත් මොකද කරන්න පුළුවන්? ප්‍රාථමික පාසලක සිසු සිසුවියන් 183ක් ඉන්නවා. ඕලු නෙළුම් මානෙල් ලැනුවෙන් නිවාස තුනකට වෙන්කර ක්‍රීඩා උත්සවයක් පවත්වන විදාපතන තීරණය කරනවා. ළමයි නිවාසවලට වෙන් කරන්න පුළුවන් ක්‍රමය මොකද්ද? ඇල්ගොරිතමයක් ගොඩනගන්න පුළුවන්. මේකේ ලේසියෙන්ම කරන්න පුළුවන් දේ මොකද්ද? ඕනෑම ළමයෙක් මේක තමයි ඉතින් ගොඩක් පාසල්වල අනිවාර්යයෙන්ම කරන්නේ. ඕනෑම ළමයෙක් පාසලට ඇතුළත් කරගන්නකොට ඒ දරුවාට ලැබෙනවා ඇතුළත් වීමේ අංකයක්. මේ ඇතුළත් වීමේ අංකය කිසිම හේතුවක් මත එකම අංකය තවත් කෙනෙකුට එන්නේ නැහැ. හරිද? ඒක යුනික්. හරිද? එතකොට ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් කාරණාව මේකයි. නිවාස සංඛ්‍යාවෙන් ඒ ඇතුළත් වීමේ සංඛ්‍යාව බෙදෙනවා. දැන් මෙතන තියෙන්නේ ඕලු නෙළුම් මානෙල්. නේද? එතකොට එහෙනම් පළවෙනි පියවර මොකද්ද? සිසුවියගේ ශිෂ්‍යයාගේ හෝ ශිෂ්‍යාවගේ ඇතුළත් වීමේ අංකය ලබා ගැනීම. හරිද? ඇතුළත් වීමේ අංකය 3ෙන් බෙදීම. ඒක දෙවෙනි පියවර. තුන්වෙනි පියවර වෙන්නේ මොකද්ද? ඒ අනුව අපි දැන් මෙහෙම බලනවා. ඉතිරිය අනුව බලනවා. දැන් සාමාන්‍ය ඕනෑම සංඛ්‍යාවක් 3ෙන් බෙදුවාම ඉතිරි සංඛ්‍යාවල් එන්න පුළුවන් අවස්ථා 3යිනේ තියෙන්නේ. මොනවද? බිංදුව 1 2. සම්පූර්ණයෙන් බෙදෙනවා නම් ඉතිරියක් නැහැ. ඒක බිංදුවයි. එහෙම නැත්නම් එකක් ඉතුරු වෙන්න පුළුවන්, දෙකක් ඉතුරු වෙන්න පුළුවන්. එහෙමනම් මොකද කරන්න පුළුවන්? අපිට කරන්න පුළුවන්කම තියෙනවා. අපි ගත්තොත් ඉතිරිය බිංදුව වෙන ළමයි, ඒ කියන්නේ ඇතුළත් වීමේ අංකය 3ෙන් බෙදලා ඉතිරිය බිංදුව වෙන ළමයි ඕලු කියන නිවාසයට දානවා. ඉතිරිය එකක් වෙන ළමයි නෙළුම් කියන නිවාසයට දානවා. ඉතිරිය දෙකක් වෙන ළමයි මානෙල් නිවාසයට දානවා. එහෙම කරාම ඕලු නෙළුම් මානෙල් ඔය ආදී වශයෙන් අපිට ස්ටෙප්ස් ටික ලියන්න පුළුවන්. එහෙනම් පළවෙනි පියවර තමයි ළමයාගේ ඇතුළත් වීමේ අංකය ගන්න එක.
දෙවැනි එක ඇතුළත් වීමේ අංකය 3න් බෙදීම ඊට පස්සේ තුන්වැනි පියවර හැටියට අපට පුළුවන් ඉතිරිය බිඳුව නම් ඕලු නිවාසයට ළමයා ඇතුල් කිරීම හතරවැනි පියවර ඉතිරිය එක නම් නෙළුම් නිවාසයට ළමයා ඇතුළු කිරීම පස්වැනි පියවර ඉතිරිය දෙක නම් මානෙල් නිවාසයට ළමයා ඇතුළත් කිරීම එහෙම කරා ඊට පස්සේ මොකද කරන්නේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත්වීම එක හයවෙනි එක ඉතින් ඒ සරල විසඳුමක් දෙන්න පුළුවන් ආකාරය හරි අපි අනුක්‍රමය ගැන කතා කරා වර්ණය ගැනත් අපි කතා කළා හරි දැන් මෙතන 18ට වැඩි කෙනෙකුට තමයි ඡන්ද අයිතිය හිමි වෙන්නේ එහෙම වුණාම මොකද්ද වෙන්නේ වයස අපෙන් ඉල්ලනවා නම් 18ට වැඩි නම් තමයි ඡන්දේ ප්‍රකාශ කරන්න පුළුවන් දැන් මෙතන ඔයාලා දෙන ස්ටේට්මන්ට් එක අනුව මෙතන ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන් අඩුද කියලා දුන්නොත් 18ට අඩුයි නම් ඡන්දේ ප්‍රකාශ කළ නොහැක නැතිනම් ඡන්දේ ප්‍රකාශ කළ හැක 18 හෝ ඊට වැඩි නම් ඡන්දේ ප්‍රකාශ කළ හැක නැතිනම් ඡන්දේ ප්‍රකාශ කළ නොහැක අර මෙතන කොන්දේසියට ඔයාලා දාන විදිය තමයි අඩුද වැඩිද කියන එක අනුව මේ ස්ටේට්මන්ට් එක වෙනස් වෙනවා දෙපැත්තට ඒක මතක තියාගන්න මේ වගේ තැන්වලදී හරි ඊළඟට අපි බලමු දරුවනේ පුනර්කරණය කියන්නේ මොකද්ද කියලා එකම ක්‍රියාවලිය හරිද යම්කිසි අවස්ථාවක් එනතුරු නැවත නැවත සිද්ධ වීම තමයි රිපිටිෂන් එක කියලා කියන්නේ එකම ක්‍රියාවලිය හරිද දැන් නාම ලේඛනයේ ලකුණු කිරීම කියන උදාහරණය මොකද දැන් මෙතනදී මේ 3 සාද මේ 2 3 4 කියන පියවර පන්තියේ ඕගොල්ලෝගේ ළමයිගේ නාම ලිස්ට් එක ඉවර වෙනකන් සිද්ධ වෙනවා නේද දැන් 1 සිට 10 දක්වා සංඛ්‍යා ටික මුද්‍රණය කරන්න කියලා අපිට දෙන්න පුළුවන් නමුත් ඒක මැනුවලි අපිට එකින් එක ලයින් බයි ලයින් දෙන්න පුළුවන් සංඛ්‍යා 1000ක් 10000ක් එහෙම දෙන්න වුණොත් එහෙම ඒක කරන්න බෑ ඒකට කරන්න පුළුවන් එකම දේ මොකද්ද ඉතාලම පහසුවෙන් එක ස්ටේට්මන්ට් එකක් එක ලයින් එකක් ලිව්වා කොන්දේසියක් දානවා ගණන් කරන වේරියබල් එකක් අපි පාවිච්චි කරනවා මේ වෙලාවට. ඒ කියන්නේ ගණන් කිරීම සඳහා යම් කිසි දෙයක් අපි තියා ගන්න ඕනේ කවුන්ටර් එකක්. හරිද? ඒකට කවුන්ටර් වේරියබල් එකක් තියාගෙන අපිට පුළුවන් මේ වැඩ ටික කරගෙන යන්න. ඉතින් මම ඒ ගැන මම ගොඩාක් කතා කරන්නේ නැහැ මෙතනදී. අපි පැස්කල් වලදී අපි ඒ ගැන ගොඩාක් කතා කරා. හරි? නමුත් අපි ඇල්ගොරිතම් වලදී බලමු මේක කොහොමද කරන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් දරුවනේ ඔයගොල්ලන්ට මේ ඇල්ගොරිතම් ඉදිරිපත් කරන්න අපිට තියෙනවා මෙන්න මේ වගේ විකල්ප දෙකක් තියෙනවා එකක් තමයි ගැලීම් සටහන ෆ්ලෝ චාට් කියන එක අනිත් එක තමයි සීඩ් කෝඩ් කියන එක ව්‍යාජ කේත කියන එක දැන් සාමාන්‍යයෙන් අපි ගැලීම් සටහනක් ගත්තාම දරුවනේ මේකට નિયમિત සම්මත සංකේත වගයක් තියෙනවා අපි දැනගන්න ඕනේ මේක නිවැරදි ආකාරයෙන් අඳගන්න හරිද එතකොට මෙතන තියෙනවා ආරම්භය හෝ අවසානය නිරූපණය කරන ඕවල් ෂේප් එකක්. ඒ කියන්නේ අපි පටන් ගන්නේ ෆ්ලෝ චාට් එකක් ආරම්භය කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ලියනවා නම් ස්ටාර්ට් කියලා. හරිද? ස්ටාර්ට් කියලා. අවසානයත් ඒකෙන් ඒ සංකේතෙම ඇඳලා ලියන්නේ අවසානෙට එන් කියලා. බාහිර පරිසරයෙන් යමක් ගන්නවා නම් හෝ බාහිර පරිසරයට යමක් දෙනවා නම් ඒක ආදානය හෝ ප්‍රතිදානය හැටියට අපි හඳුනා ගන්නවානේ ආන්නේ ස්ටෙප් එකට අපි මෙන්න මේ සමාන්තර ආශ්‍රය සංකේතය ලියන්නේ අඳින්නේ හරිද එතකොට ක්‍රියාවලිය සඳහා අපි යොදා ගන්නොයි ඍජුකෝණ ආශ්‍රය ඊළඟට සිලෙක්ෂන් එක එනකොට වර්ණය කිරීම සඳහා ඒ වගේම වර්ණයේ විතරක් නෙමෙයි පුනර්කරණය යෙදීම සඳහාත් අපිට යොදා ගන්න වෙනවා මෙන්න මේක ඩිසිෂන් බොක්ස් කියන එක මෙන්න මේ ඩයිමන්ඩ් ෂේප් එක. පැහැදිලිද? මේකේ මෙන්න මේ ඩයිමන්ඩ් බොක්ස් එක ඇතුලේ අපි ලියන්නේ කොන්දේසිය යෙස්ද නෝද කියලා. ඊට පස්සේ යෙස්ද නෝද කියලා ලිව්වාම මෙතනදී සෝරි මේ කොන්දේසිය ලියලා අපි මේ ඉහිතල දෙකක් අනිවාර්යයෙන්ම දෙපැත්තකට තියෙන්න ඕනේ. අපිට සමහර ගැටලු වලදී මේක තුනක් දක්වා යන අවස්ථාවල් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අපි හිතමුකෝ අවම වශයෙන් අනිවාර්යෙන් දෙකක් තියෙනවා යන්න පුළුවන් පැති. මේ කොන්දේසිය සත්‍ය නම් yes කියලා එහෙම නැත්නම් ඔව් කියලා අපි යන්න ඕන පැත්තක් තියෙනවා.
අනිත් පැත්ත ගන්නවා කොන්දේසිය අසත්‍ය නම් යන්න තියෙන පැත්ත. ඒ නිසා මතක තියාගන්න අනිවාර්යයෙන්ම ෆ්ලෝ චාර්ට් එක අඳිනකොට මොකද ඩිසිෂන් බොක්ස් එක දෙකක් තියෙන්න ඕනේ. ඊළඟට දත්ත ගලන දිශාවන් අපිට මේ විදිහට හරවලා ගන්න පුළුවන්. සම්බන්ධකය කියලා කියන්නේ කනෙක්ටර්ස් අපි යූස් කරනවා. සාමාන්‍යයෙන් අපි ලොකු ෆ්ලෝ චාර්ට් එකක් අඳිනවා නේද? ඇත්තටම දරුවනේ ඔයාලට තියෙන බොහොම සාමාන්‍ය දේවල් ටිකක් විතරයි. නමුත් අපි විශ්වවිද්‍යාල මට්ටමේ එහෙම නැත්නම් විශේෂ දැවැන්ත ව්‍යාපෘතිය අපි නිර්මාණය කරනකොට සොෆ්ට්වෙයාර් වගේ දේවල් නිර්මාණය කරද්දී ඒවත් ඉතින් ගැටළු වල විසඳුම් හොයලා දෙනවා මේ වැඩසටහන්නේ මෘදුකාංග කියන්නේ. එතකොට ඒ වගේ ඒවා නිර්මාණය කරද්දී මුල්ම අවස්ථාවේදී මේ ෆ්ලෝ චාර්ට් අපි අඳිනවා. අඳිනකොට දැන් ඔයාලා මේ කරන දේවල් මේ බොහොම සංකීර්ණ ඒවා අඳින්නේ. ඉතින් ඒවා එක පිටුවක් මදි. ඒක නිසාම අපි එක ෆ්ලෝ චාර්ට් එකකින් අපිට පිටුව මදි නම් අනෙක් පිටුවට යෑම සඳහා අපි කරන්නේ මේ පිටුවේ ඉඩ මදි නම් අපිට එතනින් නවත්තන්න සිද්ධ වෙනවා නම් ෆ්ලෝ චාර්ට් එක ඒ පිටුවෙන් අපි එතනට දාන කනෙක්ටර් එකක්. රවුමක් දාලා අපි එතන ඒ කියලා අපි ලියනවා. එතකොට ඊළඟ පිටුවට ගියාට පස්සේ ඒ ෆ්ලෝ චාර්ට් එකේ ඉතුරු ටික අඳිනවා. අඳින්න පටන් ගන්න කලින් ආයි කනෙක්ටර් එකක් දාලා අඳින්න පටන් ගන්නවා. එතන දානවා B මේ A කියලා. අතනත් A වලින්මයි මෙතනත් A වලින්මයි. මොකද එතකොට තේරුම් ගන්න පුළුවන් අතනින් මෙතනටයි එන්නේ කියන එක. ඒක එකක්. හරිද? ඒක නිසා සම්බන්ධකය අඳින විදිය ඒකයි ඒ පාවිච්චි කරන්නේ. අපි බලමු ඉස්සෙල්ලාම සීක්වෙන්ස් ක්‍රමවේදයට යන්න පුළුවන් සාමාන්‍ය ස්ටෙප් බයි ස්ටෙප් කින්නකට අනුපිළිවෙලට ගලා යනවා නම් ඒ ෆ්ලෝ චාර්ට් එක කොහොමද අඳින්නේ කියලා අනුක්‍රම සහිත ගැලීම් සටහනක් මෙන්න තියෙනවා. දරුවනේ බලන්න වෘත්තයක වර්ගඵලය ගණනය කිරීම. වෘත්තයක වර්ගඵලය ගණනය කිරීම සඳහා අපි මේ යොදාගන්නේ මොකද්ද? හරිද? ආරම්භයයි අවසානයයි දාලා තියෙන විදිය ඔන්න බලා ගන්න. හරියට ආරම්භය අවසානය අනිවාර්යෙන් මේ දෙක තිබිය යුතුමයි. ෆ්ලෝ චාර්ට් එක සම්පූර්ණ වෙන්න නම් මේ දෙකම තියෙන්න ඕනේ. අනිත් එක වැදගත්ම දේ තමයි ආරම්භයෙන් පස්සේ එක ඊතලයයි එළියට යන්නේ අවසානයට එන්න ඕනේ එක ඊතලයක් විතරයි. අවසානයට ඊතල ගොඩක් හතරක් පහක් එන්න බෑ. ඒකට තමයි අර සම්බන්ධකය පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් අපි බලමු ඉස්සරහට. විශේෂයෙන්ම ඕක වැදගත් වෙනවා මේ වර්ණය කියන තැන්වලදී සිලෙක්ෂන් ටයිප් එකේ ගැලීම් සටහන් ලියද්දී. හරි? අඳිද්දී. ආරම්භය ලියලා දැන් මෙතන වෘත්තයේ අරේනේ අපිට වර්ගඵලය ගණන් කරන මොනවද අවශ්‍ය වෙන්නේ? අපි දන්නවා 5r වර්ග කියන සූත්‍රයට අනුව අපි දන්නවා 5 කියන්නේ නියතයක්. 5 කියන්නේ නියතයක්. ඒක අපි දන්නවා අනිවාර්යයෙන්ම ඒක තියෙනවා කියලා. නමුත් r තමයි වෙනස් වෙන්නේ. ඒක තමයි අපි ලබා දෙන්න ඕන දේ නේද? අපි අපිට තියෙන එකනේ දෙන්න. එහෙමනම් r කියන එක අපි ලබා ගන්නවා user ගෙන්. ඒ නිසා තමයි සමාන්තර ආශ්‍රයක් අපි ගන්න. ඒක input එකක්. r ලබා ගත්තට පස්සේ වර්ගඵලය ගණනය කරනවා. මොකද්ද? a සමානයි 5r වර්ග කියන එක. එහෙම නැත්නම් a සමානයි 5 r ගුණ 5 ගුණ කිරීම r ගුණ කිරීම r. එහෙම නැත්නම් හරිද? එහෙම කරාට පස්සේ මොකද්ද වෙන්නේ? වර්ගඵලය ගණනය කරගත්තා. ඊට පස්සේ වර්ගඵලය පෙන්වීම අපි මොකද්ද කරන්නේ? ඩිස්ප්ලේ කිරීම සඳහා නැවත සමාන්තර ආශ්‍රයක් අඳිනවා. අවසානයට එනවා. ඔක තමයි සරලම උදාහරණේ. අපි බලමු දැන් ඔන්න සිලෙක්ෂන් එක එන විදිහ. වර්ණයේ සහිත ගැලීම් සටහන එතනත් බලන්න දරුවනේ ආරම්භයයි අවසානයයි කොහෙද තියෙන්නේ කියලා. අවසානයේට එක ඊතලයයි තියෙන්නේ. දැන් මේකේ හැටියට ඇත්තටම අනිවාර්යයෙන්ම මෙන්න මෙහෙම දෙක තියෙනවා. මේ ඉරට්ටේ සංඛ්‍යාවකේ ඔත්තේ සංඛ්‍යාවකේ කියලා මේ ඊතල දෙක මුණ ගැහෙන තැන එතනත් කනෙක්ට් එකක් දානවනම් වඩා හොඳයි. ඒක තමයි වඩා හොඳම දේ. හරි? ආරම්භය අවසානයයි තියෙනවා අනිවාර්යයෙන්. ඊට පස්සේ සංඛ්‍යාවක් ඔත්තේ ඉරට්ටේද කියලා තමයි බලන්නේ මේ ගැටලුවේදී. සංඛ්‍යාව අපෙන් ලබා ගන්නවා. සංඛ්‍යාව ලබා ගත්තාට පස්සේ ඒක දෙකෙන් බෙදලා ශේෂය හොයනවා. ඒක ක්‍රියාවලියක්. හරිද? ඒක යූසර්ගෙන් යූසර් මැදිහත් වෙලා කරන ක්‍රියාවලියක් නෙමෙයි. හරිද? දැන් සංඛ්‍යාව ලබා ගැනීම විතරයි යූසර් මැදිහත් වෙන්නේ. සංඛ්‍යාව දුන්නාට පස්සේ එතනින් ගියාට ගණනය කිරීමක් අපි ලියන්නේ මොකක් ඇතුළේද? ඍජුකෝණාශ්‍රයක් ඇතුළේ. මොකද ඒක ක්‍රියාවලියක්. user එකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක සිස්ටම් එක ඇතුලෙන් මේ වැඩසටහන ඇතුලෙන් වෙන්නේ නේද? එහෙම ආවට පස්සේ දෙකෙන් බෙදලා උත්තරේ එනවා. ඉතිරිය බලනවා. බිංදුවද එකද කියලා. එතකොට ඔන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. අපිට ඔන්න පළවෙනි වතාවට එනවා ගැටලුවක්. මෙතනින් එහාට මොකද්ද කරන්නේ? යන්න තියෙන එක පාරයි. ඒක තීරණය කරන්න නම් ඒ තීරණ කොට ඩිසිෂන් බොක්ස් එකක් අපි අඳිනවා ඩයිමන්ඩ් ෂේප් එකේ. ඒකේ ඇතුලේ අපි ලියන කොන්දේසිය ශේෂය බිංදුව වේද කියලා.
හරිද? අපි මෙතනදී වචනෙන් ලියුවාට අපිට අවශ්‍ය නැක සංකේතවල ලියන්න පුළුවන්. හරිද? ශේෂය බිඳුව වේද කියන එක ඊළඟට බලන්න. ඒකේ මම අර කිව්වා වගේ පාත් දෙකක් තියෙනවා, මාර්ග දෙකක් තියෙනවා. එකක් ඔව්, අනිත් එක නැහැ කියලා ලියන්න ඕනේ. ඒක ඊතලයේ අසලින් ලියන්න ඕනේ. ඔව්, ඉරට්ටේ සංඛ්‍යාවකී ඒක ප්‍රතිදානයක් වෙන නිසා තමයි අපි ඒක සමාන්තර ආශ්‍රයක් විදිහට ලියන්නේ. නැහැ කියලා ලිව්වොත් ඒක ඔත්තේ සංඛ්‍යාවක් කියලා ප්‍රතිදාන වෙන්න ඕනේ. ඒකත් සමාන්තර ආශ්‍රයක්. එතකොට දරුවනේ ඒ දෙක ලිව්වට පස්සේ බලන්න, ඊතල දෙක එකිනෙකා හමු වෙනවා. හමු වුණාට පස්සේ අවසානයේ වෙතට නැඹුරු වෙන්නේ එක ඊතලයක් පමණයි. මෙතන තියෙන විදිහට වඩා මම ගොඩාක් අනුමත කරන දෙයක් තමයි මේ ඊතල දෙක මුලදී සම්බන්ධ වෙනකොට කනෙක්ටර් එකක් දාන්න, සම්බන්ධකයක් දාන්න, සම්බන්ධකේ අවසානයේට ඊතලයක් වෙනම අඳින්න. ඒක තමයි වඩා හොඳම දේ. මෙන්න තියෙනවා දරුවනේ පුනර්කරණයේ සම්බන්ධ ගැටලීම් සටහනක්. මෙන්න තියෙනවා පුනර්කරණයේ සහිත ගැලීම් සටහනක්. මොකද්ද මේ කියන්නේ? සංඛ්‍යා කිහිපයක එකතුව හොයන්නේයි අපිට දීලා තියෙනවා. එතකොට සංඛ්‍යා කිහිපයක එකතුව හොයනවා නම් මොකද්ද එතන සිද්ධ වෙන්නේ? සංඛ්‍යා කිහිපයක එකතුව හොයනකොට අපෙන් දැන් එකම පියවර සෙට් එකක් නැවත නැවත සිද්ධ වෙනවා. එතනත් දරුවනේ ඉස්සලාම ආරම්භයයි අවසානයයි යෙදෙනවා කියන එක ඔයාලා තේරුම් ගන්න ඕනේ. ඊළඟට දැන් මෙතනදී මෙන්න මෙහෙම දෙයක් ඕන වෙනවා. හරිද? අපිට කියන්නේ නැහැ මෙතන යම්කිසි නිශ්චිත සංඛ්‍යා ගණනාවක්, ඒ කියන්නේ සංඛ්‍යා 10ක් ඇතුල් කරලා ඒක එකතු හොයන්න කියලා අපෙන් අහලා නැහැ. මේ ගැටලුවේ තියෙන්නේ මොකද්ද? සංඛ්‍යාවන් කිහිපයක්. හරි, අපිට කැමති වෙනකන් ඒක නවත්ත ගන්න පුළුවන්. හරිද? එතකොට මෙතනදී මේ උත්තරය හොයන්න නම් උත්තරයේ ටෝටල් එකක් කියලා අපිට දීලා තියෙන්නේ. ටෝටල් එක ඩිස්ප්ලේ කරන්න කියන්නේ එහෙමනම් टोटल කියන එක ආරම්භක අවස්ථාවේදී අපි නිර්මාණය කරගෙන තියෙන්න ඕනේ. ඒක දැන් අපි පැස්කල් ඉගෙනගෙන තියෙන නිසා මම පොඩ්ඩක් මේක පැහැදිලි කරන්නම්. වේරියබල් එකක් විදියට, එහෙම නැත්නම් විචල්යාගයක් අපි ගාව තියාගෙන තියන්න ඕනේ. ඒක බිඳුවට සමාන කරගන්න ඕනේ. මොකද සංඛ්‍යාවක එක් සංඛ්‍යාවල එකතුව කියන එක ආරම්භක ආගය වෙනස් වුණොත් එතන උත්තරය වෙනසක් ඇති වෙන නිසා ඉනිෂියල් කරන්න ඕනි ස්ටෙප්ස් ටික තියලා. ඒ නිසා තමයි එකතුව කියන එක තියන්නේ. ඒක දරුවනේ කිසිම හේතුවක් මත මේ යූසර් කෙනෙක් ඉන්වෝල්ව් වෙන්නේ නැති එකක්. ඒ කියන්නේ කොමන හේතුවක්වත් නිසාවත් බාහිර පරිසරයෙන් පුද්ගලයෙක් ඒකට නැඹුරු වෙන්නේ නැහැ. ඒ කාරණාව කරන්නේ ඒක පද්ධතිය විසින්ම ප්‍රෝග්‍රෑම් එකකින්ම වෙන්න ඕන දෙයක්. ඒක එකතුව කියලා ඒකයි ඍජු කෝණාශ්‍රය ඇතුලේ අපි ලියන්නේ. ඔන්න පළවෙනි වතාවට අපි ගන්නවා සංඛ්‍යාව n කියන එක ලබා ගන්නවා. ඒකට යූසර් මැදිහත් වෙන නිසා ඒක සමාන්තර ආශ්‍රය අඳින්නේ. එකතුවට හරිද n වගේ එකතු කරලා ඒක එකතුවටම ආදේශ කර ගන්නවා. ඒක පද්ධතිය ඇතුලෙන් වෙන දෙයක්. ඒ නිසා ඒක සමාන්තර ආශ්‍රයක් ඇතුළත අඳින්නේ. ඊළඟට අපෙන් බලන්නේ තවත් සංඛ්‍යා තිබේද කියන එකයි. ඔවුනම් අර උඩ ස්ටෙප් එකට නැවත යනවා. එතනත් හරිනම් කනෙක්ටර් බා එකක් කනෙක්ටර් එකක් තියෙනවා නම් තමයි වඩා හොඳ. ඒ ආකාරයට සංඛ්‍යාවල් තව තිබේද කියලා තිබෙනවා නම් විතරයි විදියට යන්නේ. නැත්නම් එකතුව ප්‍රතිදානය කරනවා. ඊළඟට අපි බලන්න ඕන දේ තමයි මේ ව්‍යාජ කේත කියන්නේ මොනවද කියන එක. දැන් ඔයාලට ෆ්ලෝ චාට් එකක් ඇඳලා අපිට එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් සීඩු කෝඩ් එකක් විදිහට ලියන්න පුළුවන්. හරිද? සීඩු කෝඩ් මෙතනදී P silent. හරිද? P අකුර නිශ්ශබ්දයි, උච්චාරණය වෙන්නේ නැහැ. එතකොට මේක සරල ඉංග්‍රීසි වචන යොදාගෙන අපිට ලියන්න ඕනේ. සරල ඉංග්‍රීසි වචන ලියාගෙන තමයි අපි මේව කරන්නේ. මේකම ගොඩක් වෙලාවට හරි පහසුවක් වෙනවා ප්‍රෝග්‍රෑම්ස් වලට යනකොට. ඉතින් ඔයාලට ඕන නම් ෆ්ලෝ චාට් එකක් සීඩු කෝඩ් එකකට හරවන්න පුළුවන්. සීඩු කෝඩ් එක ෆ්ලෝ චාට් එකක් බවට හරවන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයේදී අපිට මේ ක්‍රම දෙකටම උත්තර ලියන්න එනවා. සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවන කොටසේ 7 වෙනි ප්‍රශ්නය ඔයාලට තෝරගන්න පුළුවන් ප්‍රශ්නයක්. 7 වෙනි ප්‍රශ්නයට අනිවාර්යෙන් මේක එනවාමයි. ෆ්ලෝ චාට් එකකුත් දෙනවා, සීඩු කෝඩ් එකකුත් දෙනවා. මේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්නවා දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඒකේ කොටස් 10ක් තියෙනවා. මේ කොටස් 10ට එක ප්‍රශ්නයක් ෆ්ලෝ චාට් වලින් එනවාමයි. ඊට අමතරව MCQ වලට, එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න වලට පළවෙනි පේපර් එකේ අනිවාර්යයෙන්ම අවම වශයෙන් ප්‍රශ්න 4ක්වත් එනවාමයි. 4ක් හෝ 5ක් එනවාමයි. හරිද? ඒ නිසා මේ ප්‍රෝග්‍රෑම් පාඩම අතාරින්න බෑ අපිට. දැන් බලන්න මේ ව්‍යාජ කේත වලදී අපිට යොදා ගන්න ඕන වචන කිහිපයක් තියෙනවා. මේ වචන ටික අපි
චෙක් කරලා බලමු. ආරම්භය begin අවසානයට යොදාගන්නේ end කියලා. එතකොට ඕනෑම ව්‍යාජකයේ දෙයක් මේ වචන දෙක ඇතුලේ තමයි ලියන්න ඕනේ. ආදානිය සඳහා අපිට ඕන නම් input කියන එක ගන්න පුළුවන්, read, get කියන වචන ටික ගන්න පුළුවන්. ප්‍රතිදානිය සඳහා output, display, show ඔය වචන තුනේ එකක් ලියන්න පුළුවන්. ක්‍රියාවලියක් ලියනවා නම් process එකක්, එහෙම නැත්නම් calculate. හරි? අපිට ඕන ඒ අවස්ථාවේ හැටියට ඒ වචනේ නිවැරදිව ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ හැඟෙන්න ඕනේ මේකෙන් වෙන්නේ මේකයි කියන එක. ගණනය කිරීමක් සිද්ධ වෙනවා නම් calculate කියන වචනේ කිව්වට කමක් නැහැ. ඊළඟට වර්ණයේ වෙන අවස්ථාවේදී if කියන එක ලියලා කොන්දේසිය ලිව්වා then කියලා වචනේ ලියලා ඊට පස්සේ තමයි කොන්දේසිය සත්‍ය නම් මෙතනින් එහාට සිද්ධ වෙන දේවල් ටික ලියන්නේ. අසත්‍ය නම් else කියලා ලියලා ඊට පස්සේ තමයි ඒක සිද්ධ වෙන කාරණාව ලියන්නේ. කොන්දේසිය අසත්‍ය නම් සිද්ධ වෙන්න ඕන ටික steps ටික ලියලා ආපහු end if එකෙන් if එක ලියනවා. ඊළඟට මෙතනදී for do කියලා තියෙනවා. පුනර්කරණය කරන්න පුළුවන් අවස්ථා වර්ග තුනක් තියෙනවා. for do කියලා ආකෘතියක් තියෙනවා, while කියනවා, repeat until කියලා තියෙනවා. අපි එකින් එක යමු බලන්න. මෙතනදී වෘත්තයක වර්ගඵලය ගණනය කිරීම සඳහා අපි අර flow chart එක ගත්තොත් දැන් පේනව නේද? flow chart එකේ ගණිද්දී begin සහ end කියන වචන දෙක මැද්ද තමයි මේක ලියන්නේ. මෙන්න මේ මෙතනදී ඔයාලට තේරෙනව නේද? intendation එකක් අපි තියන්න ඕනේ begin සහ end කියන වචන දෙක මැද්ද ලියනකොට. ඒ කියන්නේ begin කියන වචනේ කෙලින්ම නෙමෙයි input එක ලියලා තියෙන එක පේනව නේද? අපි මේකට කියන දරුවනේ intendation එක කියලා. මේක හොඳ programmer කෙනෙක්ගේ ලක්ෂණයක්. එකක් ඇතුලේ එකක් මෙහෙම ලියනකොට ලස්සනට step by step හඳුනා ගැනීම හරි පහසුයි. හරිද? එහෙම ලියනකොට අපි මොකද කරන්නේ? input එක radius. ඒ කියන්නේ මෙතන තේනවා නේද? මේ තියෙන්නේ. හරි? user එකෙන් ගන්නවා වෘත්තය array එක input radius කියලා හඳුන්වනවා. ඊළඟට තියෙනවා ගණනය කිරීම calculate කියලා. calculate area සමානයි මොකද්ද? 22, ඒ කියන්නේ 7න් 22 ගුණ කිරීම radius ගුණ කිරීම radius. දැන් මෙතන ඔයා radius කියන වචනේ යූස් කරා නම් මෙතනත් radius කියන එකම තමයි පාවිච්චි වෙන්න ඕනේ. ආ ඔයා මෙතන r පාවිච්චි කළා නම් මෙතනත් r වෙන්න ඕනේ. අන්තිමට මෙතන area කියලා තියෙනවා display area. සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියලා ලියනකොට ඒකට සියුඩු කෝඩ් එක ලියද්දි කොහොමද කරන්නේ? මේ බලන්න start එකයි end එකට අපි begin සහ end එක ලියාගත්තා. එතනදි මොකද්ද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? අපෙන් ගන්නවා යම්කිසි සංඛ්‍යාවක් n කියලා. ඊළඟට අපි calculate කරලා බලන්න ඕනේ මේක දෙකෙන් බෙදලා උත්තරය, ඒ කියන්නේ remainder එක කීයද කියලා, බිඳුවද නැද්ද කියලා. බිඳුවයි නම් මොකද වෙන්නේ? display කරනවා even number කියලා. ඊට පස්සේ odd. එතකොට ඔයාලට පේනව නේද? if කියලා ලියලා කොන්දේසිය ලියනවා. ඉතිරිය බිඳුවට සමානයි කියලා ලියලා ඊට පස්සේ තමයි then කියන වචනේ ලියලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න ඒක සත්‍යයි නම් ඒ සඳහා යන්න ඕන වැඩේ කොහොමද? ඒක ලියලා තියෙන්නේ තවත් intendation එකක් තියලා. if එක කෙනින් නෙමෙයි ඒක ලියලා තින්නේ. ඒකෙත් ඇතුලේ වගේ intendation එකක් තියලා. මෙන්න මේක තමයි අපි CD code ලියනකොට practice වෙන්න ඕන කාරණා. මේ intendation කියන එක අතිශය වැදගත්. එක පේලියට ලියාගෙන යන්න එපා කවදාකවත්. ඒක හොයන්න බෑ. ප්‍රශ්න පත්‍රයේ උනත් CD code එකක් දෙනකොට බලන්න මුද්‍රණය කරලා දෙන්නේ මේ විදියට. අපි බලමු ඉස්සරහට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දී display even number කියලා ලියනවා. ඊට පස්සේ else part එකට එනවා. else එකයේදී ඒ කියන්නේ මේ කොන්දේසිය අසත්‍යයි නම් මොකද්ද කරන්නේ කියන එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ නැවත end if කියලා ලියනවා. හරිද? මොකද if එක ඉවර කරන්නේ end if එකෙන්. ඊට පස්සේ end එක ලියන්නේ මෙතනින්. ඊට පස්සේ බලන්න දරුවනේ අවසාන end එකට තිතක් තියලා තියෙනවා. full stop එකක් තියලා තියෙනවා. හරි? දැන් ඔයාලා මෙතනදී ඉගෙන ගන්න Pascal ක්‍රමලේක භාෂාවේදීත් අපි ඒ ප්‍රායෝගිකව ඒක අත්දකිනවා. end එකට අවසානයේදී තිතක් තියෙනවා අපි. දැන් බලන්න අර සංඛ්‍යා සමූහයක එකතු හොයනකොට මෙතන තියෙනවා මෙන්න මේ වගේ. මෙතනත් begin සහ end එක ලිව්වහම මේ total කියන එක මේ පේනවා නේද? total සමානයි බිඳුව කියන එක අපි මෙහෙම සඳහන් කරා. ඊට පස්සේ repeat until. දැන් අපිට මේ මේ සංඛ්‍යා සමූහයක එකතු දැන් මේ loop එකක් නේ අපි මේ මේ
පුනර්කරණය යන්නේ. මේ පුනර්කරණය යොදා ගන්න පුළුවන් අවස්ථා තුනක් ගැනම උඩදී අපි කිව්වා for do while and while repeat until කියලා. ඒ කියන්නේ දැන් සංඛ්‍යා සමූහයක් ගත්තාම දැන් සංඛ්‍යා කීපයක් අපි දීගෙන දීගෙන යනවා නම් තව සංඛ්‍යා තියෙනවාද කියලා බලනවා. තව සංඛ්‍යා තියෙනවා නම් හරි ඒ කියන්නේ කන්ඩිෂන් එක true නේ. ආ true වෙනකන් true නිසා මේ ඉතුරු steps ටික ආපහු ගන්නවා. ඒ කියන්නේ ඊළඟ ඉලක්කම ගන්නවා. එයා එකතු කරලා ගන්නවා. ආපහු බලනවා තවත් ඉලක්කම් තියෙනවද කියලා. ඔව් තවත් ඉලක්කමක් තියෙනවා නම් ආයෙ කරනවා. ඒ වැඩේ ඔහොමම ගිහලා තවත් ඉලක්කමක් නැත්තම් ඔන්න උතනින් එහාට කතන්දරේ ඉවරයි. හරිද? ඒ කියන්නේ කොන්දේසියක් මොකක් වෙනකන්ද? සත්‍ය වෙලා තියෙනකන් කොන්දේසියක් සත්‍ය වෙලා තියෙනකන් තමයි යන්නේ. while and while එකේදී වෙන්නේ ඕක අනිත් පැත්ත කොන්දේසියක් අසත්‍ය වෙලා තියෙනකන් ඒ loop එක කෙරෙනවා. ඒක තමයි ඒකේ වෙන්නේ අනිත් පැත්ත. දැන් බලන්න මෙතන තියෙනවා 10ක්. සංඛ්‍යා 10ක එකතුවක් ගන්නවා සාමාන්‍ය වෙන. එතකොට වරින් වර සංඛ්‍යා 10ක් ගන්නවා. එතකොට මේකේ තව විශේෂ දෙයක් තියෙනවා බලන්න පොඩ්ඩ මේ මේ මේක ලියද්දී සමාන ලකුණු ලියනකොට අපි හැමතිස්සෙම ආදේශ වෙන අගය සමාන ලකුණේ දකුණු පැත්තේ ලියන්නේ. මේක හැම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකම තියෙන ලක්ෂණයක්. හරිද? පැස්කල් වලත් ඒක අපි දකිනවා. අපි මේකට කියන්නේ සමාන ලකුණු කියන්නේ assignment operator කියලා. හරි? අගයන් ආදේශ කිරීම සාමාන්‍ය ඔයාලා ගණිතයේදී ඉගෙන ගන්න සමාන ලකුණු නෙමෙයි මේ ප්‍රෝග්‍රෑමින් වල පාවිච්චි වෙන්නේ. සාමාන්‍යයෙන් ඉගෙන ගන්න සමාන ලකුණේදී අපි භාවිතා කරන මේ සමාන ලකුණ දී දකුණු පැත්තට අපි යොදන්නේ ආදේශ කරන්න යන අගය. ආදේශ වෙන්නේ කොහාටද කියන එක තමයි සමාන ලකුණේ වමට ලියන්නේ. එතකොට මෙතනදී අපි බලන්නේ හරිද? total කියන එක බිඳුවට ආදේශ කරගෙන දිනවා, average කියන එකත් බිඳුවට, n කියන එකත් එකට. ඊට පස්සේ while n කුඩා හෝ සමානයි 10. ඒ කියන්නේ 10ට වඩා අඩුවෙන් තියෙනකන් මේක run වෙනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඒත් සැරින් සැරේ මේ විදිහට total එක අරගන්නවා. ඊට පස්සේ කොන්දේසිය මෙතනදී දැන් 10ට වඩා වැඩි වෙච්ච ගමන් අසත්‍ය වෙච්ච ගමන් එළියට ආවා. මෙතනදී average එක calculate කරා. දැන් while එකේදී අනිත් දේ තමයි මොකද්ද? කොන්දේසිය මුලින්ම check කරලා තමයි ඒක සත්‍ය නම් විතරයි ඇතුළට දාන්නේ. repeat until එකේදී කොන්දේසිය අවසානයේට මුලින්ම check කරන්නේ. ඒ කියන්නේ එක වතාවකුත් ධාවනය වුණාටත් පස්සෙත් කොන්දේසිය අවසානයේදී check වෙනවා. අනිත් එක බලන්න මේ සීඩු කෝඩ් එක ලියද්දී while කොන්දේසිය ඒක සත්‍ය නම් තමයි මේ ඇතුළේ වෙන කාර්යය ලියන්නේ. ඒක ඉවර කරන්නේ end while එකෙන්. ඒක ලියන්නෙත් මේ කෙලින්. ඒකත් මතක තියාගන්න. අපි බලමු ගැලීම් සටහනක් මේ ව්‍යාජකේත වලට පරිවර්තනය වෙන ආකාරය. දැන් අපි මේක මුලින්ම මම පැහැදිලි කරා. දැන් මෙතන තවත් උදාහරණ ගණනාවක් තියෙනවා. ඔන්න බලා ගන්න. ගැලීම් සටහන ව්‍යාජකේත වලට පරිවර්තනය වෙනකොට එකම ඇල්ගොරිතමේ තමයි මේ දෙවිදියටම පෙන්වලා තියෙන්නේ. තේ කෝප්පය තේ බෑග් එකකට දානවා. ඒක මෙතන ලියලා තියෙනවා මේ විදියට. ජලය උණු වෙලා තියෙනවද නැද්ද කියන එක බලනවා මෙතනදී. ඒක තමයි මෙතන වයිල් ආකෘතිය යොදාගෙන යා කරලා තියෙන්නේ. මෙතන ඔව්නම් වතුර වක් කිරීම. ඊට පස්සේ ආපහු නැවත ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මෙතන කන්ඩිෂන් එකක් දාලා තියෙනවා සීනි අවශ්‍යද නැද්ද කියන එක. හරි. ඉතින් ওই විදිහට අපිට පුළුවන් මේ එකම ආකෘතිය දෙවිදියකට ගන්න. හරි. අපි බලමු දැන් උදාහරණ කිහිපයක් පසුගිය ප්‍රශ්න පත්‍ර ආශ්‍රයෙන් කොහොමද මේක කරන්න කියන එක. අපි බලමු 2016 දෙවනි පේපර් එක රචනා පේපර් එකේ 7 වෙනි ප්‍රශ්නය. ඒ කියන්නේ අවසාන ප්‍රශ්නය තමයි ඔයාලට මේ ගොඩක් වෙලාවට මේ එන්නේ. අවසාන ප්‍රශ්නේ එන ආකාරය දිහා ඔයාලා හොයලා බලන්න. අපි බලමු 2016 මේ අපිට දීලා තියෙනවා ව්‍යාජ කේතයක්. සීඩ් කෝඩ් එකක් දීලා තියෙනවා. ඒකෙන් ලොකුම සංඛ්‍යාව ප්‍රතිදානය කරලා දෙනවා කියලායි කියන්නේ. ලොකුම සංඛ්‍යාව ප්‍රතිදානය කරනවා කියලා කියනකොට අපිට කියනවා ෆ්ලෝ චාට් එකක් අඳින්න කියලා. එහෙමනම් මොකද්ද කරන්න පුළුවන්? මේ ෆ්ලෝ චාට් එක නිරූපණය කරන්න නම් අපිට කරන්න තියෙන දේ තමයි ස්ටාර්ට් එකක් සහ එන්ඩ් එකක් අඳින්න ඕනේ. ඊළඟට අපි හඳුනා ගන්න ඕනේ මෙතනදී ඉන්පුට් එක මොකද්ද කියන එක. ඉන්පුට් එකක් හැටියට අපිට මෙතන ඉන්පුට් දෙකක් එනවා A සහ B කියන එක. අපිට ඕන නම් මේ දෙකම එකම චතුරස්‍රය අඳින්න පුළුවන්, සමාන්තර ආශ්‍රය අඳින්න පුළුවන්. හරිද?
ඊළඟට අපි මෙතනින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපිට if condition එකක් තියෙන නිසා අපි තීරණ කොටුවක් අඳින්න ඕනේ. ඒ කියන්නේ decision box එකක් අපිට අඳින්න තියෙනවා. එතකොට අපිට දීලා තියෙනවා එතනදී විකල්ප දෙකක්. ඒ කියන්නේ මේක සත්‍ය නම් A හැටියටත් අසත්‍ය නම් B හැටියටත් යන්න ඕනේ. හරිද? එතකොට බලන්න B හැටියටත් A හැටියටත් display කරන්දි මෙතන තියෙන්නේ එක display එකක්, මෙතන තියෙන්නේ වෙන display එකක්. එහෙමනම් ඒ කියන්නේ ඩිස්ප්ලේ දෙකක් තියෙනවා. ඒ කියන්නේ අර සමාන්තර ආශ්‍රය දෙකක් අපිට තියෙනවා කොටු දෙකක් අඳින්න. එහෙමනම් මේ ගලා යාම හරියට අඳුනගන්නේ කොහොමද? ඔන්න බලා ගන්න මේක වෙන්නේ එහෙමයි. ඒ කියන්නේ ස්ටාර්ට් එක අපි ගැන්දර පස්සේ හරිද? ඉන්පුට් එක A B දෙකම එකපාර ගන්න පුළුවන්. ඊට පස්සේ A විශාලයි B කියන එක අපිට මෙතනදී කොන්දේසියක් ඇතුළේ අපි චෙක් කරන්න තියෙනවා. මෙතනින් පස්සේ දරුවනේ අපි ලියන්න ඕනේ තව දෙයක් තමයි. මොකද්ද? මෙතනදී මේ කොන්දේසිය සත්‍යයි නම් අපි ලියන්න ඕන yes කියලා. කොන්දේසිය මෙතනදී අසත්‍යයි නම් අපි ලියන්න ඕනේ no කියලා. පැහැදිලිද? මේක ලියවෙන්න ඕනේ මෙතනදී. එතකොට කොන්දේසිය සත්‍යයි නම් තමයි මේ ඒ අකුර අපි ලියන්නේ. අපි දැන් මෙතන ඩිස්ප්ලේ කියන එක අවුට්පුට් කියලා එහෙම ලිවට ප්‍රශ්නයක් නැහැ, වරදක් නැහැ. ඒක ඒ හරි තේරුම එන්න ඕනේ. මෙතනදී නෝ කියලා අනිත් පැත්තට ගිහිල්ලා මේ දෙකම එකව වෙලා එක ස්ටොප් එකකට යන්න ඕනේ. ඒ කියන්නේ එක ඊතලයි යන්නේ. හරිද? ඒක තමයි ඒක ලියන්න තියෙන්නේ. එතකොට ඒකෙම දෙවෙනි කොටස ඒ අවුරුද්දේ එතනින් අපෙන් අහනවා එක්තරා පාසලක සිසුන් 100 දෙනෙකුට 100 දෙනෙකුට කිසියම් විෂයක් සඳහා විභාගයක් පවත්වා එහි ලකුණු වාර්තා කර ඇතැයි උපකල්පනය කරන්න. මේ ලකුණු කියවා ඉන් විශාලතම අගය ප්‍රදර්ශනය කිරීම නිරූපණය කෙරෙන ඒ සිට ඩී දක්වා ලේබල් වලින් නිරූපණය වෙන හිස්තැන් සහිත පහත දී ඇති ගැලීම් සටහන සලගන්න. එහෙමනම් මොකද වෙන්නේ? මෙතනදී ABCD ලේබල් වලට ගැලපෙන වගන්ති මොනවද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට මොකද කරන්න පුළුවන්? ළමයි 100 දෙනෙක් විභාගයකට ඉඳලා ලකුණුත් අරගෙන තියෙනවා. ඒ ලකුණු වලින් වැඩිම ලකුණු ගත්ත ලකුණ වැඩිම ලකුණ තමයි පෙන්වන්න අහන්නේ. ප්‍රෝජාට් එක දීලා තියෙනවා. අපි බලන්න ඕනේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. එතකොට ඔයාලට කියලා තියෙනවා මේක ඔබේ පිළිතුරු පොතට ගැලීම් සටහන පිටපත් කිරීම අවශ්‍ය නොවේ කියලා. ඒ කියන්නේ මේක ආය අඳින්න යන්න ඕනේ නැහැ. A B C D ලේබල් අතරට ඉස්සරහින් උත්තර ලියන්න විතරයි තියෙන්නේ. ඒක ලියලා බලන්න ආරම්භයේ තියෙනවා. ඊට පස්සේ X කියලා ගන්නවා. X කියන්නේ මොකද්ද? මේ එක ළමයෙක්ගේ ලකුණ. හරිද? පළවෙනි ළමයාගේ ලකුණ X. ඊළඟට මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ ඉස්සලාම ඉතින් වෙන කිසිම ලකුණක් ඊට කලින් ඇතුළත් වෙලා නැති නිසා max කියන එක සමාන වෙනවා x ට. ඒ කියන්නේ max කියලා යා යම්කිසි විචල්‍යයක් කරන් දිනවා ඒකේ අගය x ට සමාන කර ගන්නවා. ඒ නිසා මොකද්ද වෙන්නේ? ඉස්සලාම ඇතුළත් කරන අගය උපරිම අගය කියන variable එකට සමාන වෙනවා. මොකද ඊට කලින් වෙන අගයක් ඇතුළත් වෙලා නැති නිසා. ඊට පස්සේ count සමානයි 1. හරි, ඒ count කියලා එකක් ඇයි අපි ගන්නෙ? මෙතන loop එකක් තියෙනවා දරුවනේ. ඔයාලට පේනවා ඇති ළමයි 100 දෙනෙක්ගේ අපි එකම පියවර ගන්න ඕනේ. එකම පියවර ක්‍රියාත්මක වෙවි යන්න ඕනේ. එහෙමනම් මොකද්ද මෙතන බලන්නේ? මෙතන A කියන තැනින් අපිට බලන්න සිද්ධ වෙනවා count කියන එක 100ට සමානද කියලා. නේද? 100ට සමානද කියන එක තමයි අපිට චෙක් කරන්න වෙලා තියෙන්නේ. ඔන්න එහෙනම් මෙතන බලන්න වෙන්නේ මොකද්ද? 100ට කුඩා හෝ සමාන වේද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ 100ට වඩා විශාල අගයක් ආව ගමන් මේ loop එක නවතින්න ඕනේ මෙතනදී. එහෙනම් ඒක චෙක් කරනවා මුලදී මෙතන. count less than or equal 100. හරි, ඒක පළවෙනි ඒ කියන ස්ථානයට උත්තරේ. ඊළඟට බලනවා ඔවුනම් count එකේ යගේ එකකින් වැඩි කරනවා. දැන් අපි එක ළමයෙක් ඇතුළත් කරලා ඉවරයි. දැන් ඊට පස්සේ count එක එකක් වෙලා දිනවා. එහෙමනම් දෙවෙනි ළමයා ඇඩ් කරන්න අපිට අවස්ථාව තියෙනවා කියන එක මෙතනින් පෙන්නන්නේ. ඒ කියන්නේ count එක යගේ එකකින් වැඩි කරනවා. හරිද? ඊට පස්සේ බලනවා b කියලා මොකද්ද?
එතනදී මොකද්ද ඔයාලා හිතන්නේ? මෙතන B කියන එකේදී බලන්න දැන් පළවෙනි ළමයාගේ ලකුණු නම් අරගත්තා මෙතනදී input x කියන තැන ඉහළින් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි ළමයාගේ ලකුණ ලබා ගැනීම B කියන එක. එහෙමනම් ආයෙත් input x ඒ කියන්නේ දෙවෙනියට ඉන්න ළමයාගේ ලකුණ ගන්නවා. හරිද? ඊළඟට ඒක චෙක් කරලා බලනවා ඒ දෙවෙනි ලකුණ දැනට දැන් අපි පළවෙනි ළමයාගේ ලකුණ මැක්ස්වෙල්ට අරගෙන තියෙන්නේ ආදේශ කරගෙන ඉවරයි. ඒකට වඩා මේ දෙවෙනියට තියෙන අගය වැඩිද කියලා. හරිද? ඔව්නම් මොකද වෙන්නේ? මැක්ස්වෙල් ආගය x වලට සමාන වෙනවා. හරිද? මැක්ස්වෙල් ආගය x වලට සමාන වෙනවා. ඒ උත්තරේම මෙතනක් තියෙනවා. ඇත්තට මේ ෆ්ලෝ චාට් එක දිහා බැලුවොත් ඔයාලට පෙනේවි යම් කිසි තැනකම මෙතන උත්තරේ තියෙනවා. උත්තරේ තියෙනවා මේක ගලා යාම හඳුනා ගැනීමයි ඔයාලට කරන්න තියෙන්නේ. හරිද? ඒ නිසා c වලට උත්තරේ එන්නේ max සමානයි x කියන එක. මතක තියාගන්න මේක ලියද්දී x සමානයි max කියලා ලියන්න යන්න එපා. ඒක වැරදි. ඒ කියන්නේ මෙහෙම ලියන්න බෑ. මෙහෙම ලියන්න බෑ. මේක තනිකරම වැරදි. ඇයි ඒ? සමාන කිරීමේදී මේක හොඳට මතක තියාගන්න සමා අපිට ගණිතයේදී මේක ලියන්න පුළුවන්. සාමාන්‍ය ගණිතයේදී ගණන් හදනකොට ඔයාලා ගණන් පේපර් එකේ එහෙම ලියාගන්න. ඒක කමක් නෑ. ඒක වැරද්දක් වෙන්නේ නෑ. ප්‍රෝග්‍රෑමින් වලදී මේක වෙනස්. සමාන ලකුණෙන් දකුණු පැත්තට එන්න ඕනේ ආදේශ කරන්න යන අගය. හරිද? ඒක විචල්‍යයක් වෙන්න පුළුවන්. හරි. නමුත් සමාන ලකුණේ වම් පැත්තේ ලියන්න ඕනේ කොහාටද මේ අගේ ආදේශ වෙන්නේ? ඒ ලොකේෂන් එක ලියන්නේ වම් පැත්තට. එහෙමනම් මැක්ස් කියන තැනට දැනට x වල තියෙන අගය ආදේශ වෙන්න ඕනේ. ඒක තමයි හරි ක්‍රමය. ඒ නිසා මේක ලියන්න යන්න එපා. මේක වැරදි. ඊළඟට අපි බලන්න ඕනේ මොකද්ද? දැන් එහෙම නැත්තම් x වල අගය මේ කුඩා නම් මැක්ස් වලට වඩා ප්‍රශ්න යන මෙතනට ආවා. ඉතින් ඔහොම ඔහොම ගිහලා නැවත චෙක් කර කර යනවා. ගියාට පස්සේ අන්තිමට මොකක්ද අහන්නේ? දැන් හා කවුන්ට් එකේ අගය 100ට වඩා වැඩි වෙච්ච ගමන් දැන් ඉතින් ලූප් එක ඉවරයි. මොකද ඩිස්ප්ලේ කරන්නේ? ඩිස්ප්ලේ මැක්ස්. ඒ වෙනත අවුට්පුට් මැක්ස්. ඒ ඕන එකක් ලියත හැකි. ඒ ඩිස්ප්ලේ හරි අවුට්පුට් හරි ඕන එකක් ලියන්න පුළුවන්. හරි. ඉතින් මෙතනදී මේ වගේ ප්‍රශ්නයකදී ඔයාලා හඳුනා ගන්න ඕනේ මොකද්ද? මේ ගැටලුව හරියට කියවලා බලලා මෙතන තියෙන පොඩි හින්ට් එකක් 100ක් කියලා තියෙනවා. එතන මේ ඩිසිෂන් බොක්ස් දිහා හොඳට බලන්න. අනිවාර්යෙන් මෙතනදී අහන්නේ මොකද්ද? මේ කවුන්ට් කියලා එකක් දීලා තියෙනවා නම් ගණන් කරන වේරියබල් එකක් හැමතිස්සෙම මේ ලූප් එකකට අපි යොදා ගන්නවා. ඒක කවුන්ට් වෙන්න පුළුවන්, n වෙන්න පුළුවන්, i වෙන්න පුළුවන්, මොකක් හරි නමකින් දීලා වෙන්න පුළුවන්. එහෙමනම් මොකද්ද කරන්නේ? කෙලින්ම සමාන එක මේ යම්කිසි අගයක් අපිට දීලා තියෙනවා නම් මෙන්න මෙතන දීලා තියෙනවා 100 කියලා. ඒකට කුඩා හෝ වේ සමාන වේද ඒ අවස්ථාවේ හැටියට වල කල්පනා කරලා බලන්න. ඒ වගේම එක ස්ටෙප් එකක් අනිවාර්යෙන් එනවා මේ ගණන මේ ගණන් කරන වේරියබල් එක වැඩි කරන එක. දැන් මෙතන පුංචි වරදක් තියෙනවා. මේ පේපර් එකේ පොඩි වැරද්දක් තියෙනවා. මොකද්ද? මෙතන සමාන ලකුණ එකතු කිරීමේ ලකුණයි මාරු වෙලා තියෙන්නේ. කවුන්ට් සමානයි කවුන්ට් ප්ලස් 1. මේ දෙක දෙපැත්තට මාරු වෙන්නත් ඕනේ. මෙතනට එන්නේ සමාන ලකුණ. මෙතනට එන්නේ ප්ලස් මාක් එක. හරිද? මේ දෙක වැරදියා. ඒක print එකේ මුද්‍රණ දෝෂයක්. ඒක ඔයාලා හරියට තේරුම් ගන්න ඕනේ. හරි, අපි ඊළඟට යන් මම අද පොඩ්ඩක් MCQ පැත්තට වැඩිපුර කතා කරනවා. මොකද අපි හැමතිස්සෙම මේ රචනා ප්‍රශ්න වලට නම් අපි ඕනතරම් කතා කරනවා වුණාට අපි MCQ පැත්ත අපිට මග හැරෙනවා. MCQ අතාරින්න බැහැනේ. පළවෙනි පේපර් එකේ ප්‍රශ්න 40ක් තියෙනවා. 40ම කරන්න බැ අනිවාර්යෙන්. ඔගොල්ලෝ A pass එකක් ගන්න මේ සබ්ජෙක්ට් එකේ නේද? අනිවාර්යෙන් එකක් ගන්න නම් මේ ප්‍රශ්න 40ට මූණ දෙන්න ඕනේ. කෙටි ප්‍රශ්න 40ක් තියෙනවා. අපි ඒ ගැන ටිකක් අද අවධානය යොමු කරමු. මම 2015ෙම ගත්තා 2 මේ 35 වෙනි ප්‍රශ්නය. අනිත් එක මේ මේ පාඩමේ ප්‍රශ්න පහක් ඒ කියන්නේ හතරක් පහක් අනිවාර්යෙන් එනවාමයි හැම අවුරුද්දකම. ඒකත් මතක තියාගන්න. මෙතනදී අපි බලන්න ඕනේ මෙන්න මේ කාරණාව. මේ දීලා තියෙන සීඩු කෝඩ් එක මම ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රශ්න පත්‍රේ අරන් තියෙන්නේ. සිංහලෙනුත් තියෙන මේකමයි. මේ කතන්දරේ මොකද්ද? මේ ගැලපෙන ෆ්ලෝ චාට් එකට නිවැරදි සීඩු කෝඩ් එක හොයන්නයි අපෙන් අහන්නේ. කතන්දරේ මෙච්චරයි. මේ කොටසට තියෙනවා ඔයාලට පේනව නේද? ඩිසිෂන් බොක්ස් එකේ A 25ට වඩා වැඩිද කියලා මුලින්ම චෙක් කරනවා. හරිද? ඊට පස්සේ ඒක ට්‍රූ නම් P කියන එක කොටස කරන්න කියලා කියනවා. එහෙම නැත්නම්
ඊට පස්සේ බලනවා b 10ට වඩා අඩුද කියලා. ඒක true නම් q කියන කොටසත් එහෙම නැත්නම් r කියන කොටසත් කරන්න කියලා කියනවා. දැන් මෙතනදී මේ ගැළපෙන උත්තර හතරෙන් කෝකද හොයාගන්නේ? කොහොමද හොයන්නේ? බලන්න පළවෙනි එක a 25ට වඩා විශාලයි කියලා. මේ තියෙන එකත් එක්ක බලන්න ඉස්සෙල්ලාම මේ හැම එකක්ම උත්තර පටන් ගන්න තියෙන if කියන කන්ඩිෂන් එකකින්. ඔයා බලන්න මේකට නොගැලපෙන එක මොකද්ද? ඉස්සෙල්ලා a අනවශ්‍ය ඒවා ටික බැහැර කරගත්තොත් දේසිය. බැලු බැල්මටම a විශාලයි 25 නම් පළවෙනි එක ගැටලුවක් නැහැ. ඒ විශාලයි 25යි දෙවෙනි එක තියෙනවා a කුඩායි 25යි කියලා. මේ කොන්දේසිය මෙතනම වැරදි. එහෙමනම් මේ ප්‍රෝග්‍රෑම් එක සියුඩු කෝඩ් එක වැරදි. අපිට කෙලිම මේ උත්තරේ රියෙක්ට් කරන්න පුළුවන්. එයා ගැන බලන්න දෙයක් නැහැ. දැන් ඉතුරු තුන අතරේ හොයාගෙන යන්න ඕනේ. දැන් ඊට පස්සේ බලන්න අනිවාර්යයෙන්ම මේ සියුඩු කෝඩ් එකේදී දරුවනේ මේ කොන්දේසිය සත්‍ය නම් වෙන්නේ මොකද්ද කියලා තමයි ඊළඟට අපිට දීලා තියෙන්නේ. මේ ස්ටෙප් එක ඇතුලේ මෙතන තියෙන්නේ. බලන්න මේ කොන්දේසිය සත්‍ය නම් p කියන කොටස තමයි කරන්න කියලා කියන්නේ. do p දැන් බලන්න මේ තුනේම ඒක හරි. dp ප්‍රශ්නයක් නැහැ. ඊළඟට දැන් අපිට යන්න වෙනවා else part එකට. ඒ කියන්නේ මෙතන මේ condition එක false වුණාම වෙන්නේ මොකද්ද කියන එක. false වුණාම ඊළඟට check කරන තව එකක් b 10 b කුඩා වේ 10 කියලා. b කුඩා වේ 10. b කුඩා වේ 10 කියනකොට ඔයාලට පේනවා මෙතන b කුඩා වේ 10 තියෙන්නේ. මෙතනත් තුන්වෙනි එකෙත් b කුඩා වේ 10. මේකේ වැරදි. මේක අනිත් පැත්තට තියෙන. එහෙමනම් මෙයාවත් රිජෙක්ට් කරන්න පුළුවන් මෙතනින්. මෙයාත් අවුට්. එහෙනම් 1යි 3යි තමයි දැන් චෙක් කරගෙන යන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? දැන් ඊට පස්සේ b 10ට වඩා කුඩා නම් මොකද්ද වෙන්නේ? කොන්දේසිය සත්‍ය නම් කරන්න කියන්නේ q අකුර ක්‍රියාත්මක කරන්න කියලා. මෙතනදි බලපු ගමන් q අකුර තියෙනවා. මෙතන තියෙන්නේ r. එහෙමනම් මේකත් වැරදි. හරි? एक पार कपाण कलिंग अभी चुट्ट बल इतर टीका एल्स पार्टे का मेक वेरदी ना आर की एंडिफ एंडिफ अंट दीन एमना मेका वेरदी मेक तमा हर उत्तरी हरिद एम तीसम को चक्कर बला मुखद वेन्नी प्रश्न बेलव यदे मम्मी सिंगल इंग्लीश दिगे दीन तीन एक उन्नतीना मेहमेका එකේසිර 10 තෙක් වූ සූචි පරාසයක් ඉන්ඩෙක්ස් රේන්ජ් එකක් සමග මාක්ස් නම් වූ අරාවක array එකක්. හරි, arrays මතක් කරගන්න. සිසුවෙකුගේ විෂයන් 10ක ලකුණු ආචයනය කර ඇත. එම ලකුණු වල සාමාන්‍ය ගණනය කිරීම සඳහා ව්‍යාජ කේතය PQR නම් වූ ලේබල් සමගින් පහත දක්වා ඇත. එතකොට PQR වලට එන්නේ මොනවද කියලා අපෙන් අහන්නේ. arrays කියන්නේ මොකද්ද? array එකක් කියලා කියන්නේ අරාවක් කියලා කියන්නේ එකම variable එකක්. ඒ variable එකේ අගයන් ගණනාවක් save කරගන්න පුළුවන්. එතකොට මේ අරාවක අගයන් save කරගන්නේ කොහමද? පළවෙනි අවයවය. ඒ කියන්නේ අපි හිතමුකෝ අගයන් 10ක් තියෙනවා නම් අපි හඳුනනවා අවයව 10ක් කියලා, elements 10ක්. එතකොට ඒක තියෙන locations හරියට අර කෝච්චි පෙට්ටි 10ක කෝච්චියක් හැටියට ගත්තොත් පළවෙනි පෙට්ටියේ නම් කරන්නේ බිංදු වෙනි තැන කියලා. කියන්නේ මේ 0th index කියලා හඳුන්වන්නේ. සූචිය බිංදුවයි. දෙවෙනි එකේ අපි නම් කරන්නේ එක කියලා. ඒ කියන්නේ හැමතිස්සෙම අර අවයවයේ අගය, ඒ කියන්නේ මේ මේ සූචියේ අගය හැමතිස්සෙම අවයවයේ අගයට වඩා එකක් අඩුයි. හරිද? පළවෙනි පෙට්ටිය නම් කරන්නේ බිංදුව කියලා, දෙවෙනි පෙට්ටිය නම් කරන්නේ එක කියලා. ඔය ආදි වශයෙන්. රයිට්? 10ක් තියෙනවා නම් සූචිය අගය වෙන්නේ බිංදුවේ සිට 9 දක්වා. ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලාම index එන්නේ බිංදුවේ සිට 9 දක්වා. හරිද? එහෙමනම් එහෙමනම් මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? PQRS label මොනවද කියලා අපි හොයාගන්න ඕනේ. එතකොට දැන් මේ සංඛ්‍යා 10ක් තියෙනවා. මේක ඇතුලේ මේ සංඛ්‍යා 10 එකතු වෙලා සංඛ්‍යා 10න් බෙදන එකනේ අපි කරන්නේ. right. දැන් මොකද්ද මෙතනදී බලන්නේ? අපිට පුළුවන් බලන්න total underscore marks. හරි, total mark එක කීයද කියලා බලන්න. මේ මොකද්ද මෙතන කරලා තින්නේ? ඉස්සෙල්ලාම total marks කියලා variable එකක් අරන් තිනවා. හැබැයි ඒක මොකද්ද කරලා තින්නේ? අපි මම අර කලින් flow chart එකෙදිත් කිව්වා මේ අපි ආරම්භයේදීම යොදා ගන්නවා. මේක යම්කිසි අගයකට නිත්‍යව තියාගෙන ඉන්න ඕනේ. අපි ඒ සඳහා යොදා ගන්න ඕන අගය තමයි බිංදුව. ඇයි? මොකද total එකක් නේ ගණන් කරන්න හදන්නේ. ඒ නිසා පළවෙනි සෙට් එකේදී බිංදුවට සමාන කරගෙන ඉන්න ඕනේ ආව බිංදුවයි.
ඊට පස්සේ 4 i කියලා දිනවා. දැන් බලන්න දරුවනේ මේ for loop එක. දැන් මම ඉස්සෙල්ලා ඔයාලට repeat එකයි repeat until එකයි while එකයි ගැන කිව්වා. for එක. for එක යොදාගන්නේ ඇයි? for loop එකක් යොදාගන්නේ මේක පුනර්කරණය වෙන වාර ගණන නිශ්චිතව දන්නවා නම් පමණයි. පුනර්කරණය වෙන වාර ගණන නිශ්චිතව දන්නවා නම් පමණයි අපි for loop එකක් යොදාගන්නේ. අපි හරියටම දන්නේ නැත්නම් repeat until hari while එකක් hari අපි යොදා ගන්න ඕනේ. හරිද? for loop එක අපි අනිවාර්යෙන් දන්නවා මෙතන 1 සිට 10 දක්වා තියෙන. ඒ කියන්නේ 10 වතාවක් run වෙන්න ඕනේ අනිවාර්යෙන්. ලකුණු 10ම ගන්න ඕන නිසා. එහෙනම් මොකද කරන්නේ? අපි for loop එක යොදා ගන්නවා. එතකොට for loop එකේ දරුවනේ සූචිය අර දැන් බිංදුවේ සිට 9 දක්වා තියෙන මේ අගයන් ටික ගණිද්දී අපි දන්නවා අනිවාර්යෙන් i කියලා මෙතන count මේ counter variable එකක් අරන් තියෙනවා i කියලා. හරිද? ඒ කියන්නේ දැන් මේ විදිහට සූචියක් අපි ගත්තොත් මේ sorry array එකක් ගත්තා නම් එහෙම 10ක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් මේක බිංදුවයි. හරි 1යි 2යි දැන් මෙතනදී sorry මේ අන්තිම එක වැරදි. හරි 9 බිංදුව ඉඳන් 9 වෙනකන් තියෙන්නේ. හරි එතකොට අවයව 10ක් වෙනවනේ. එතකොට දැන් මේ එකින් එක ගමන් කිරීම සඳහා තමයි මේ i කියන එක යොදාගන්නේ. පැහැදිලිද? එහෙමනම් මෙතන මොකද්ද අපි කරන්නේ? දැන් අපි p කියන අගය බිංදුව කියලා අපි අරගෙන තියෙනවා. ඒ නිසා අපිට පැහැදිලිවම 3 සහ 4 කියන උත්තර ඉවත් කරන්න පුළුවන්. 3 සහ 4 කියන උත්තර ලියන් අයින් කරන්න පුළුවන්. අපිට දැන් ඕන වෙන්නේ මොනවද? බින්දුවත් එක්ක අනිත් එක මොකද්ද කියන එක. මෙතනදී අපිට තියෙනවා i කියලා variable එකක් අපි අරන් තින්නේ දරුවනේ මෙතන මේ අරාවේ සූචිය එහා මෙහා කර ගැනීම සඳහා total marks කියන එකට අපි ගන්නවා මේ marks කියන array එකේ මේ marks කියලා මේ අරාව නම් කරලා තියෙනවා නම් හරිද? marks කියන මේ අරාව නම් කරලා තියෙනකොට ඒකේ q වල අගය q වලට එන්නේ මොකද්ද? මේ කොටු වරහන ඇතුලේ මේ මාක්ස් වල ඉස්සලාම කියනකොට මේ බිඳුවෙනි සූචියේ තියෙන අගය අපිට පුළුවන් ඒක i වලට ආදේශ කරලා තිබ්බොත් මේ එකින් එක සූචියේ තියෙන අගයක් ගන්න එළියට. එතකොට i වල අගය ආරම්භක අවස්ථාවේදී මෙතන තියෙන එක කියලා දැන් මම මෙතන බිඳුව සිට 9 දක්වා මම ඇඳලා තියෙන්නේ. අපිට ඕන නම් මේක 1 සිට 10 දක්වාත් නම් කරගන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ හැටියට i වලාගේ එක නම් හරිද? i වලාගේ එක නම් ඒ කියන්නේ පළවෙනි එක තියෙන අගය අපි මෙතන ගන්න පුළුවන්. ඒක එකතු කරාට පස්සේ i වලාගේ එකකින් වැඩි කර ගන්නවා 2යි ඊට පස්සේ දෙවෙනි එකේ තියෙන අගය ගන්නවා. එහෙමනම් දරුවනේ මෙතන q කියන එකට අපි ගන්නෙ i කියන variable එක. එහෙම නැතුව 10 නෙමෙයි. හරිද? ඒ නිසා ඇත්තටම දැන් අපිට බැලුව බැල්මටම මේ දෙවෙනි උත්තරේ හරි කියන එක හොයාගන්න පුළුවන්. අපි බලමු කොයි එකටද මෙහෙම අගයන් ටික එකව කරගත්තාට පස්සේ අපිට ඇවරේජ් එක ගණන් කරන්න පුළුවන්. ටෝටල් මාක්ස් කීයද සම්පූර්ණ ලකුණු ගන්න අපි එකතු කරගෙන තියෙනවා බෙදා ගන්න ඕනේ 10 නේද? එතකොට ඇවරේජ් එකේ එහෙනම් r වලට එන්න ඕනේ උත්තරේ 10. ඒ නිසා අපිට නිවැරදි පිළිතුර හැටියට දෙවැනි උත්තරය ගන්න හැකියාවක් තියෙනවා. පැහැදිලිද? 37 බලුවොත් මොකක්ද එතන එන්නේ? මේ ලූප් එක කොපමණ වාර ගණන ක්‍රියාත්මක වේද කියලා. මේ වගේ වෙලාවට ඔයාලට ලේසියෙන් කරන්න පුළුවන් දේ තමයි මම හැමදාමත් කියලා දෙන විදිය මේ වගේ පොඩි ටේබල් එකක් අඳගන්න කටු වැඩ කොලේක. හරි? හෑන්ඩ් ට්‍රේස් එකක් කරන්න. මොකද්ද කරන්න පුළුවන්? කවුන්ට් කියන එක ගත්තාම මෙතන කවුන්ට් කියලා මුලින්ම වේරියබල් එකක් තියෙනවා. ඒ නිසා ඒ වේරියබල් එක ගත්තා. ඊට පස්සේ කොන්දේසිය චෙක් කරනවා count is greater than or equal 3 කියලා. ඒ කියන්නේ විශාලයි හෝ සමානයි 3 කියලා. ඊට පස්සේ count is equal මේ මොකද්ද සමාන වෙනවා count අඩු කිරීම 2 කියලා. එහෙමනම් අපි මොකද්ද කරන්නේ? count එක මුලින්ම අගේ 9යි. වරදක් නැහැ. ඊට පස්සේ 9 3ට වඩා විශාලද සමානද කියලා චෙක් කරනවා. ඔව් කොන්දේසිය සත්‍යයි. එහෙමනම් කවුන්ට් එකේ යගේ දෙකකින් අඩු කළා 7යි.
දැන් කවුන්ට් එක යගේ 7යි. දැන් 7 3ට වඩා විශාලද කියලා බැලුවා. ඔව් true. ඊට පස්සේ කවුන්ට් එක යගේ 2කින් අඩු කළා 5යි. නැවත බලනවා. කවුන්ට් එක යගේ 5යි. ඊට පස්සේ කවුන්ට් එක යගේ දැන් 5 3ට වඩා විශාලද? ඔව්. කොන්දේසි 7යි. ඒ නිසාම තවත් 2ක් අඩු කළා 3යි. නැවත 3ක් චෙක් කරා. 3 විශාල හෝ සමානයි. සමාන කෑල්ලක් තියෙනවා මෙතන. ඒ නිසා 3යි. ඔව් උත්තරේ හරි. කොන්දේසි 7යි. ඒ නිසා තවත් 2ක් අඩු කළා 1යි. කවුන්ට් එක යගේ දැන් 1යි. චෙක් කළා කන්ඩිෂන් එක false. එන ලූප් එක නවතිනවා. අපෙන් අහන්නේ කී වතාවක් ධාවනය වුණාද කියන එක. 1යි 2යි 3යි 4යි. 4 වතාවක් රන් වෙලා තියෙනවා. මොකද කොන්දේසි 7 වෙච්ච අවස්ථාව ගන්න 4ක් නිසා. එහෙමනම් උත්තරය වෙන්නේ 4. හරිද? අන්න ඒකයි වෙන්නේ. ඒක කටුවට කොලේක කරලා මේ පැත්තට උත්තරේ උත්තරේ නෙමෙයි අතරම වලට වෙනම දෙනවානේ මේ ආන්සර් ෂීට් එකක් අර රවුම මාක් කරන්න උත්තරේ කපන්න තමයි ඔයාලට තියෙන්නේ. හරි? හරි අපි දැන් බලමු ඒ අවුදෙම 38 වෙනි ප්‍රශ්නය. සීඩ් කෝඩ් එකක් දීලා තිනවා. අපෙන් අහන්නේ මොකද්ද? මේකේ ප්‍රතිදාන්නේ මොකද්ද කියලා. හරි? මේ විදිහට ටේබල් එකක් ඇඳාම මේ ටේබල් එකේ තියෙනවා ඔඩ් ටෝටල් කියලා වේරියබල් එකක් තියෙනවා. කවුන්ට් කියලා වේරියබල් එකක් තියෙනවා. කරන්ට් ඔඩ් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඒක 3ට වඩා කුඩා හෝ සමාන වේද කියලා බලනවා. ඊට පස්සේ ඒක සාමයෙන් කොන්දේසි 7 නම් ඔඩ් වලාගේ එකකට, ඒ කියන්නේ කරන්ට් ඔඩ් එකේ යාගේ ඇතුළත් කරනවා. හරි? අපි බලමු දැන් මේක මේ ස්ටෙප් බයි ස්ටෙප් රන් කරලා මුලින්ම ඔඩ් ටෝටල් එක 0යි. මෙතන තියෙනවා ඒක පැහැදිලිවම කියලා. කවුන්ට් එකේ යාගේත් 0යි. හරිද? ඊට පස්සේ කරන්ට් ඔඩ් කියන එකේ යාගේ 1යි. එහෙමනම් කවුන්ට් වල යාගේ දැන්ට 0යි. ඒක 3ට වඩා කුඩායි. කොන්දේසිය 7යි. True. ඊට පස්සේ true නිසා odd total කියන එක හරිද? odd total කියන එකට යගේ එකතු කරනවා කීයක්ද? current odd එකේ යගේ. එහෙමනම් කීයද? odd total එකේ යගේ දැන්ට 0යි. 0ට එකක් එක්කහු කළා 1යි. ඊට පස්සේ ඊළඟ step එක තමයි current odd කියන එකේ යගේට එකතු කරනවා 2. يعني current odd එකේ යගේ 3ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කියන යගේට 3ක් එකතු කරනවා. ඊට පස්සේ count වලාගය එකකින් වැඩි කළා. දැන් කවුන්ට් වලාගේ බිංදුවයි එකකින් වැඩි කළා 1යි. එහෙමනම් මෙන්න ඔඩ් ටෝටල් එකේ යගේ දැනට එකක් වෙනවා. කවුන්ට් එකේ යගේ අත 1යි. කරන්ට් ඔඩ් එකේ යගේ 3යි. දැන් ආයෙ චෙක් කරලා බලනවා කවුන්ට් වලාගේ 3ට වඩා කුඩාද සමානද කියලා. කවුන්ට් එකේ යගේ 1යි. හරිද? ඒ නිසා මොකද වෙන්නේ? කොන්දේසිය 7යි. ඒ නිසා මොකද වෙන්නේ? මේ කොන්දේසිය එක්කව කරනවා. මේක 4යි. කරන්ට් ඔඩ් එකේ යගේ 2කින් වැඩි කළා 5යි. කවුන්ට් එකේ යගේත් 1කින් වැඩි කළා 2යි. නැවත මොකද වෙන්නේ? ඔඩ් ටෝටල් එකේ යගේ 4යි. කවුන්ට් එකේ යගේ 2යි. කරන්ට් ඔඩ් එකේ යගේ දැන් කවුන්ට් කියන එකේ යගේ නැවත චෙක් කරලා බලනවා 3ත් එක්ක. යගේ 2යි දැනට. ඒ නිසා 2 කුඩා වෙනවා 3ට. කොන්දේසිය 7යි. කොන්දේසිය 7 වෙන නිසා ආපහු අර ලයින් ටික එක්සිකියුට් වෙනවා. ඔඩ් ටෝටල් එකට කරන්ට් ඔඩ් එක යගේ එකතු කරා 9ක් වෙනවා. ඒ කියන්නේ මේ 5යි 4යි එකතු වෙන්නේ මේ දෙක 9ක් බවට පත් වුණා. කරන්ට් ඔඩ් එක යගේ 2කින් වැඩි කළා 7යි. කවුන්ට් එක යගේ 1කින් වැඩි කළා 3යි. එහෙමනම් 9 ඔඩ් ටෝටල් එක වෙනවා. කවුන්ට් එක යගේ දැන් 3යි. කරන්ට් ඔඩ් එක යගේ 7යි. දැන් චෙක් කරලා බලනවා 3 සමාන වෙනවද කියලා. 3ට ඔව් කොන්දේසිය 8 7යි. ඒ නිසා නැවත වතාවක් මේ ලයින් එක එක්සිකියුට් වෙනවා 16යි. හරිද? ඒ කියන්නේ මේ 9යි 7යි එකතු වුණාම තමයි මේ 16 උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? කරන්ට් ඔඩ් කියන එකේ යගය 2ක් එකතු කළා. කවුන්ට් කියන එකේ යගය 4කින් වැඩි කළා. දැන් මේ යගයන් ටික මෙහෙමම තියෙද්දි දැන් චෙක් කරලා බලනවා count කියන එක යගේ දැන් 4යි. මේ කොන්දේසිය සත්‍යද? කොන්දේසිය අසත්‍යයි. එහෙමනම් මොකද වෙන්නේ?
false මෙතනින් එහාට ධාවනය වෙන්නේ නැහැ. දැන් අපෙන් අහන්නේ මොකද්ද print කරන්න කියන odd total කියන එක යගේ. දැන් මේ වෙනකොට odd total එක යගේ කීයද දරුවනේ 16ක් වෙලා ඉවරයි. 16ක් වෙලා තියෙන්නේ. එහෙමනම් උත්තරය වෙන්නේ 16. පැහැදිලිද? මෙන්න මේ විදිහට ඔයාලා මේ hand trace එක හරියට කළොත් කඩු වැඩ කොලේක ටක් ටක් ගාලා මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි. स्टेप बै स्टेप वर्ल्ट मे वगो गहगा मे विधि वगोल वगो संपूर्ण करगन करगन वाले मेक अमारे नवन प्रश्न मे व्याजकोट से सलका बलाकना मुखदेतन वेण्णे मेतन तीयण अतरम मे व्याजकोट साम मे पेस्कल बलट सामना हेब मेतन मेहमद तीन वाला पेन मेतन मे इफ कंडीशन दिहा बला मेतन पार्लमेंटीन इफ एवरेज मार्क्स ग्रेटर दैन 50 इफ एवरेज मार्क्स ग्रेटर दैन 50 मेहम करनाकोट मेतन मुकादमे एवरेज अगे पनाहट वाडा विशाल एक उदेशीय सत्य සත්‍ය වෙන නිසා තමයි මේ ඇතුලේ තියෙන දෙවෙනි if condition එක ක්‍රියාත්මක වෙන්නේ. බැරි වෙලාවත් මේ කොන්දේසිය අසත්‍ය නම් කෙලින්ම end if එකට යන්නේ. ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා. මෙතනදී වෙන්නේ මොකද්ද මේ කොන්දේසිය සත්‍යයි නම් තමයි මේ if condition එකට ක්‍රියාත්මක වෙන්න යන්නේ. එතකොට මුලින්ම චෙක් කරලා බලන්නේ සාමාන්‍යයගේ 50ට වඩා වැඩිද කියලා. වැඩි නම් 15ට යනවා. ඊට පස්සේ චෙක් කරලා බලනවා මේ කොන්දේසිය බලන්නේ මොකද්ද ෆේල් වුණු සබ්ජෙක්ට් ගාන කීයක් තියෙනවද කියලා ෆේල් වුණු සබ්ජෙක්ට් ගානක් නැත්නම් බිඳුවයි නම් තමයි ඇවරේජ් එක 50ට වඩා වැඩි නම් ෆේල් වුණු සබ්ජෙක්ට් ගානකුත් නැත්නම් ඒ කියන්නේ සබ්ජෙක්ට් එකක්වත් ෆේල් වෙලා නැත්නම් මෙන්න මේ ස්කෝලර්ෂිප් කියන එක ට්‍රූ වෙනවා ඒ කියන්නේ මෙතන මේ ශිෂ්‍යත්වය පිරිනමන්නේ शिष्यत् पिरीवीम सदा मौलिक सुदसुखम दिखा तीन एक एवरेज पनाहट वैडी वेन्नोने एक रिपीट मे फेल तीन बे एक वाले तेरेन आद मेन मे प्रकाश दिहा बलदि मेतन पड़ी बूलियन संबंध बूलियन अलजेब्रेक मेतन वेडगरना एक मे को दिखा सत्य वेन्नोने अभी मेक तनि स्टेटमेंट लिया पुलवा ඒ ස්ටේට්මන්ට් එක තමයි දරුවනේ අපෙන් අහන්නේ මේ මොකද්ද කියලා තේරුණාද මේ සම්පූර්ණයෙන්ම මේක තනි ලයින් එකකින් ලියන්න පුළුවන් මේ සීඩු කෝඩ් එක මේ ලියන සීඩු කෝඩ් එකට අපි මේක ලියන්න පුළුවන් ආකාරය තමයි අහන්නේ පැහැදිලිව මෙතන මේ කොන්දේසි දෙකම සත්‍ය වුණොත් විතරයි දරුවනේ ස්කෝලර්ෂිප් එක ට්‍රූ වෙන්නේ ඒ කියන්නේ දෙකම සත්‍ය වෙන්න නම් අවුට්පුට් එක සත්‍ය වෙන්න මුකද්ද අපිට පාවිච්චි කරන්න පුළුවන් බූලියන් ගේට් එක. not එකක් පාවිච්චි කරන්න බෑනේ. ඒක තනි ඉන්පුට් එකක් තියෙන්නේ. තියෙන විකල්ප දෙකයි and the or the කියන එක. or කියන එකේදී එකක් හරි ඉන්පුට් එකක් true වෙලා තිබුණොත් output එක එනවා. නමුත් මෙතනදී අපේ ප්‍රශ්නේ හැටියට දෙකම true වෙන්න ඕනේ. මේ කොන්දේසි දෙකම true වුණොත් විතරයි scholarship එක true වෙන්නේ. එහෙමනම් මොකද්ද උත්තරේ? පළවෙනි උත්තරේ මෙතන තියෙනවා and එක. මේ දෙකම සත්‍ය වුණොත් විතරයි ස්කෝලර්ෂිප් එක ට්‍රූ වෙන්නේ. දැන් පැහැදිලිද? මේ ප්‍රශ්නෙට උත්තරය අපිට හොයන්න තියෙන මේ විදියටයි. ඊළඟට මේ ප්‍රශ්නේ දිහා බැලුවොත් ඔන්න අර මම ඔයාලට අද කියලා දුන්නු අර while එකයි repeat until එකේ වෙනස දැන් ඔන්න ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරි? අපි බලමු දැන් මෙතනදී මේ loop දෙක සඳහා වෙන වෙනම table දෙකක් ඇඳගන්න ඕනේ. දැන් මම මේක එක table එකේ මෙහෙම ඇඳේ. මේ පැත්තට මේ while එකට තමයි මම මේ පැත්ත ඇන්දේ count a කුඩා හෝ සමානයි 10 කියලා ඊළඟට මෙතන මෙන්න මේ ලයින් එක count a සමානයි count a + 2 කියන එක හරි ආ මෙතන count b එකටත් මම එකක් අරන් තියෙනවා count b සමානයි count b + 2 මෙතන count b කුඩා හෝ සමානයි 10 right දැන් මොකද්ද මෙතන අපි කරන්නේ count ඒ කියන එක යගේ ආරම්භයේදී 1යි. ඊළඟට count a වලාගේ 10ට වඩා අඩුද? ඔව්. කොන්දේසිය සත්‍යයිනේ. count a වලාගේ 2කින් වැඩි කරා 3ක් වෙනවා. දැන් count a වලාගේ 3යි කොන්දේසිය
සත්‍යයි තාම 10ට වඩා අඩුයි. අගය දෙකකින් වැඩි කළා 5යි. ආපහු 5න් 5 එක චෙක් කරලා බලුවා true. ආයි බැලුවා 7යි. 7යි ඊට පස්සේ true 9යි. 9යි 500 true 11යි. කවුන්ටේබල් ආගේ 11යි. දැන් කොන්දේසිය 10ට වඩා විශාල ආගයක් තියෙන නිසා අසත්‍යයක් වෙනවා. එහෙමනම් ලූප් එක එතනින් නවතිනවා. එහෙමනම් මේ ලූප් එකේ හැටියට මේ ලූප් එක ධාවනය වෙලා අවසානයේදී කවුන්ටේබල් ආගේ 11ක් බවට පත් වෙනවා. රයිට්. කවුන්ටේබල් ආගේ 11යි. ඊළඟට අපි මේ ලූප් එක බැලුවොත් කවුන්ට් කවුන්ට් B වලාගේ ආරම්භයේදී 1යි. හරිද? මෙතන 1යි. ඊට පස්සේ මෙතන බලන්න දැන් මේ while loop එකේදී මුලින්ම condition එක check කරලා තමයි ඒක සත්‍ය නම් තමයි ඇතුළට යන්නේ. ඒ line එක ක්‍රියාත්මක වෙන්නේ. repeat එකේදී මොකද වෙන්නේ? repeat until එකේදී කොන්දේසිය check කරන්න කලින්ම මේ loop එක එකපාරක් execute වෙලා ඉවරයි. අපි කියනවා මේ කොටසට කියනවා loop body කියලා. ඒ body එක එකපාරක් execute වෙනවා. execute උනාට පස්සේ තමයි කොන්දේසිය check වෙන්නේ. ඒ කියන්නේ කොන්දේසිය check වෙනකොට repeat until view එකේ ඒ loop එක එකපාරක් 10 වෙනි වෙලාව අවසానයි. හරිද? ඒක විශේෂ ලක්ෂණයක් මේ repeat until වල. එතකොට loop එක එකපාරක් 10 වෙනි වෙනවා 3යි. ඒ කියන්නේ අගේ දෙකකින් වැඩි කරානේ. ඔන්න ඊට පස්සේ තමයි අගට අන්තිමේදී check කරලා බලන්නේ කොන්දේසිය කොහොමද කියලා. count b වලාගේ දැන් 3යි. 3 මොකද්ද වෙන්නේ 10ට වඩා අඩුද කියලා check කරන්නේ. දැන් මෙතනදී බැලුවේ මොකද්ද? එක මේ අවස්ථාවේදී තිබුණේ. එතකොට count a වලාගේ 10ට වඩා අඩුද කියනකොට මෙතනදී 1යි. දැන් මෙතනදී දෙකක් වැඩි වෙලා. කෙලින්ම 3යි. 3 තමයි 10ට වඩා අඩුද කියලා check කරේ. ඔන්න count b වලාගේ දැන් 3යි. ආයි දෙකකින් වැඩි කළා 5යි. 5 check කරනවා 10ත් එක්ක. true. ආයි මෙතනදී 5 දෙකකින් වැඩි කළා 7යි. ආයි check කළා true. 7යි එකක් වැඩි දෙකක් වැඩි කළා 9යි. ආයි check කළා true. 9යි දෙකක් එකතු කළා 11යි. දැන් මොකද වෙන්නේ? condition එක false. එinsa count b වලාගේ 11යි. count a එකේ යගේත් 11යි. count b එකේ යගේත් 11යි. උත්තරය 11 සහ 11 හතරවෙනි උත්තරේ. ඔන්න ඒ දින තමයි මේක හෑන්ඩ් රේස් වෙන්නේ. හරිද? දැන් බලන්න මේ දෙකේ පොඩි වෙනසක් තියෙනව නේද කියලා මොකක් හරි කොන්දේසි අගර තමයි රිපීට් අන්ටිල් එකේදී චෙක් කරන්නේ. මෙතනදී වෙන්නේ මොකද්ද? කොන්දේසි අගර චෙක් කරනවා වයිල් එකේදී කොන්දේසි මුලින්ම චෙක් කරනවා අර ධාවනය වෙන ස්ටෙප්ස් ගන්න රිපීට් අන්ටිල් එකේදී එකක් අඩුයි වයිල් එකට වඩා. ඊළඟට 2015 ජන් මේ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි පේපර් එකේ 2015 රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට එන අර කෙනේ අනිවාර්යයෙන්ම ඔයාල කරන්න ඕන ප්‍රශ්නේ එක කොටසක් 10 වෙනි කොටසට මේක ඉදලා තිනවා. මේකට ලකුණු දෙකක් එනවා ඔයාලට. අපි මෙතනින් කරලා පාඩම නවත්තමු. බලමු මොකද්ද මෙතන මේ තියෙන්නේ කියලා. while loop එකක් තියෙනවා. එතකොට මේ සීඩ් කෝඩ් එකක් දීලා තියෙනවා. මේ සීඩ් කෝඩ් එකේ මොකද්ද කරන්න පුළුවන්? මෙන්න මම මේ විදිහට ටේබල් එකක් ඇඳගත්තාම sum කියන එක ආරම්භක අවස්ථාවේදී බිඳුවයි. පේනවනේ? ඒක බිඳුවයි. n වලාගේ 16යි. එකත් හරි. ඊට පස්සේ චෙක් කරලා බලනවා n වලාගේ 10ට වඩා වැඩිද කියලා. ඔව් කොන්දේසිය 7යි 16යිනේ. එහෙමනම් sum වලාගයට sum වලාගේ දැන්න බිඳුවයි n වලාගේ එක්කව ගන්නවා 16යි. ඒක එකතු වුණායින් පස්සේ n වලාගේ දෙකකින් අඩු කරනවා මෙතන. දැන් n වලාගේ 16යි දෙකකින් අඩු කළා 14යි. දැන් sum වලාගේ 16ක් වෙනවා මෙතනයි. මේ යගේ තමයි මෙතනට ආවේ. n වලාගේ 14ක් වෙලා තියෙන්නේ. දැන් චෙක් කරලා බලනවා n 10ට වඩා විශාලද කියලා. ඔව් කන්ඩිෂන් එක true. කන්ඩිෂන් එක true නිසා මොකද වෙන්නේ? මේ sum වලාගයට n වලාගේ එකව කරනවා 16 14 එකතු කළාම 30යි. 30යි n වලාගය එක දෙකකින් අඩු කළා 12යි. දැන් 30යි
දොළහයි දොළහ චෙක් කරල බැලුව දහයත් එක කඩිෂන් එක ට්‍රූ ඒ නිසාම තිහයි දොළහ එක් අවු කලා හතලිස් දෙකයි එන්වලාගේ දෙකකින් අඩු කලා දහයයි ඉට පස හතලිස් දෙක හොම තියෙද්දී දහයයි චෙක් කල බලන්න මෙතන කඩිෂන් එක ට්‍රූද කියලා ඔහු සමානයි සමාන කිරීම ලකුණක් තියෙන නිසා මේ කඩිෂන් එක ට්‍රූ ඒ නිසා මොකද කරන්නේ සම් වලට මේ තියෙන අගය එකතු කරනවා 42යි 10 එකතු වුණාම 52යි නැවතත් n වල අගය අඩු කරා දෙකකින් 8යි සම් වල අගය 52යි 8යි කන්ඩිෂන් එක ෆෝල්ස්යි 10ට වඩා අඩු අගයක් දැන් තියෙන්නේ නේද ෆෝල්ස් ෆෝල්ස් නිසා මොකද වෙන්නේ මේ ටික තමයි ඔයගොල්ලෝ කටුවැට කොලේ කරන්න ඕන ටික ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතනදී ඔයාලට මේ කොටස සම්පූර්ණ කරන්න විතරයි තියෙන්නේ මේක රචනා ප්‍රශ්නයක් නිසා ඔයාලට මෙහෙම කරගෙන ගියයි ඒකව පිටපත් කරගෙන ලියන්න තියෙන්නේ මෙන්න මේ තීරු දෙක තමයි ඔයාලගෙන් අහන්නේ ඒ කියන්නේ සම් එකේ මෙන්න මෙතන පළවෙනි සයිකල් එක දුවනකොට 16යි එතකොට 14යි 30යි 12යි 42යි 10යි 52යි 8යි මෙන්න මේ ස්ටෙප්ස් ටික තමයි ඔයාලට ලියන්න තියෙන්නේ හරිද මොකද මේක පළවෙනි අවස්ථාවනේ මේක ආරම්භක අවස්ථාව ඒ නිසා මේක ලියන්න යන්න ඕනේ මෙතනින් තමයි ලූප් එක දුවන්න පටන් ගන්න මොකද මේ ආරම්භක අගයන් ටික දරුවනේ දීලා තිනවා ලූප් එකේ පළවෙනි චක්‍රය දුවනකොට තමයි මේ 16යි 14යි එන්නේ දෙවෙනි චක්‍රය යනකොට තමයි 30යි 12යි එන්නේ ඊළඟට 42යි 10යි 52යි 8යි ඔය ටික ලියන්නයි තියෙන්නේ හරි ඉතින් ඔය විදිහට අපිට ඕන විදිහකට මේ ප්‍රශ්නයක් කියවලා තේරුම් අරගෙන මේක කරන්න හැකියාවක් අපිට තියෙන්න ඕනේ ඒ සඳහා නිරන්තරයෙන්ම ඔයාලා ගොඩාක් මේ ප්‍රශ්න පත්‍ර වැඩිපුර කරන්න ඕනේ කියන එක තමයි අපි යෝජනා කරන්නේ හැමතිස්සෙම මොකද ගොඩාක් ළමයි අපි දකිනවා මේ කොටස අතාරිනවා අතෑරියොත් ඇත්තටම දැන් ඔයාලට රචනා ප්‍රශ්නයක් අතාරින එක නම් ප්‍රශ්නයක් නෙමෙයි නමුත් මේ අනිවාර්ය කරන්න ඕන කොටසක් තියෙනකොට MCQ වල බහුවර්ණවල ඔයාලට ප්‍රශ්න පහක් මේනවා නම් ඔයාලා එතනින් පහක් අතාරිනවා කියලා කියන්නේ ඔයාලා ලකුණු පහක් අහිමි කරගන්නවා කියන එක පහක් හරි හතරක් හරි මෙතනත් ඔයාලා ලකුණු දෙකක් අහිමි කරගන්නවා කියලා කියන්නේ එතනම 7යි එතකොට 100න් ලකුණු 7ක්ම ඔයගොල්ලෝ කැමැත්තෙන්ම අයින් කරගෙන ඉවරයි 93න් ඔයාලට ලකුණු වෙන්නේ ඉතින් එහෙම කරගන්න යන්නේ නැතුව හරි මේ හැම දෙයක්ම ප්ලෑන් කරගෙන කරගෙන යන්න එච්චරයි කරන්න තියෙන්නේ නිරන්තරයෙන්ම මේ පහුගිය ප්‍රශ්න පත්‍රවල මේ කොටස් කරන්න වැඩිපුර. එහෙමනම් ගොඩාක් ස්තුතියි මාත් එක්ක අද එකතු වුණාට. සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම.